අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙමි. ඊ වගේම අපි ලිඛිත ප්‍රශ්න සැසිවාරය ආරම්භ කරමු. දැන්ට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරමින් සැසිවාරය ආරම්භ කරන විදිහට අපි නන්දසිලිගෙන් ඉල්ලා සිටිමු. අවසර ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න තියෙනවා 30ක් 31ක් ඒකෙන් ප්‍රශ්න 20කුත් ඊයේ දේශනාවට අදාළ ප්‍රශ්නිකුත් පමණක් තෝරගත්තා. ඉතුරු ප්‍රශ්න 10 හෙට ඉදිරිපත් කරන්න තෝරගත්තා. ඒවයි පොඩි අඩුපාඩු තියෙනව සකස් කරන්න. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ. පරියංක භාවනාව ඊයට වඩා හොඳින් සිදු වුණා යයි සිතමි. ඊයේ නිදිමත දැනින. මම දැන් මෙතන යයි මෙනෙහි කර ටික වේලාවක් හුස්ම රැල්ල උදරයෙන් ඉන්පසු නාසිකාග්‍රේ හොඳින් වැටහුණි. දිගටම නාසිකාග්‍රේ හුස්ම රැල්ල පවත්වා ගැනීමට පුළුවන් විය. ශබ්දහා සිතුවිලි අතර සිත අවසානයේදී හුස්ම වැටෙන බව දැනුණත් නැතත් වැටහුණේ නැත. සිතුවිලි ඉතාමත් ලාමක බවක් වැටහුණු අතර ශරීරයේ අනිකුත් අංග ගැන නොවැටහුණත් ශරීරයට ඉතාම සැහැල්ලු බවක් දැනුනි. මේ තත්ත්වය විනාඩි 10ක් 15ක් පවත්වා ගැනීමට පුළුවන් විය. ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා. මේක ඇත්තටම අර පියර සාකච්ඡා කරපු විදිහට ශ්‍රද්ධාව මුල්ලිචාම ඔය වගේ අපිට මොන දේ තිබුණත් අපිට දීත්‍රි බලන්න පුළුවන් සත්‍ය පවතින ගතියක් තියෙනවා. මේකට ප්‍රඥාව මුසු කරන්න පුළුවන්. ඒකට තව මේක පණේනවා. ඒ තමයි මේ වැටහෙන අරමුණ ආස්වාස් ප්‍රසාසෝ පිම්බීමා කිලිම සටහන් ආකාර විස්තර බලන එක. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටෙන්නේ මොකෙන්ද කියලා ආબોධ කරන එක ප්‍රඥාවට ගතිකයි. එනිසා ඊයේ තොරතුරු මේ වார்த்தාවේ නැහැ. වார்த்தාව හොඳයි. බම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් කරලා තියෙනවා. නමුත් අර ප්‍රඥාවට අදාළ කොටස් ටික මූණ දීලා ඉන්න අරමුණේ සටහන් ආකාර බලන එක මේක ටිකතු කරන්න තවත් පිම්මක් පයින්න පුළුවන්. තෙරුවන් සරණයි. ගරුනායක ස්වාමින් වහන්සේ. මා ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි. සෑහෙන වේලාවක් සතිමත්ව සිටිය හැකි අතර සමහර දිනවලදී කිසිවක්ම නොදෙන තත්වයටද පත්වේ. පසුගිය වසර එකමාරක පමණ කාලය තුලදී නිරතුරුවම මගේ දකුණු කන භාවනා කාලය පුරාම ඉතාමත් අපහසු ලෙස තදවීම හා කනට ඇබයක් තද කරනවා මෙන් දැනීම සිදුවිය. එම තත්වය දැන් සම්පූර්ණයෙන්ම නැතිව ගොස් දැන් භාවනා කරන විටදී වම් කන තුලින් පෙන පිදු ගොඩක් බිඳි බිනි යනවා වැනි සියුම් හඬක් දැනේ. මෙම තත්ත්වය ගැන ඔබ වහන්සේගේ කාරණික උපදෙස් සඳහා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේ අප සියලු දෙනා සසරින් මුදවාලීම සඳහා ගන්නා ඉමහත් වූ වෙහෙස මහා පුණ්‍ය කර්මයක් වී මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට හේතු වාසනා වේවායි පතමි. මේක අර පස්සේ සඳහන් කළ තියෙන කණේ එක්ක තද වෙන ගතිය නැත්තම් ඒ නෙපෙන පුරණ ගතිය වගේ මේවා Tamanට මම දැන් මෙතන ඉන්නවා මම සතිමත් මගේ හිත කයට ඇවිල්ලා කියලා කියන්න හේතුපාදක වෙනවනම් හේතු කරුණු හැඳින්න එපා. මේක වාසියට ගන්න සත්‍යයට අරමුණක් කරගන්න. බාධාවක් නම් හිරිහැරයක් නම් අරියාදුවක් නම් විතරයි අපි මේක ප්‍රශ්න කළ යුත්තේ. මේක සාකච්ඡාවට ලක් කළ යුතුයි. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න සාකච්ඡාවට ලක් කිරීම එක නෙවෙයි. ලක් කළ යුතු ප්‍රශ්න ලක් කිරීම ප්‍රපංච කිරීමක් විතරයි. ඉතින් ඒක නිසා බලන්න මේක Tamanda සතිය පිහිටන බාට ලකුණක් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා ඒකත් අරගෙන යනවා මිසක් ඇයි මේක ආවේ කියලා අහන්න යන්නේපා. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට අර ආධුනික යෝගාවචරයට ඇති වෙන සැකේ. ඒකිට අර ශ්‍රද්ධාවේ අඩුකමක් මෙතන වෙන්නන්නේ. ඒ නිසා හොඳට බලන්න මේ කණේ ඒ දැනෙන එක මම දැන් මෙතන කියන එකට සාක්ෂියක්ද අරමුණක්ද
නිමිත්තක්ද සිත එළඹ සිටීමට කාරණාවක්ද එහෙම නැත්නම් අරියාදුවක්ද කියලා අරියාදුවක් නෙවෙයි නම් ඒක වාසියට අරගෙන යන්නේක තමයි දෙන්න තියෙන උත්තරේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන අවස්ථාවේදී පාදයේ ඔසවන බවත් පාදයේ ඉදිරියට යන බවත් පාදයේ තබන බවත් වැටහි. වැලි මළුවේදී පාදයේ තබන විට පොළවේ තද බවත් පාදයේ පොළව හොඳින් ස්පර්ශ වන බවත් දැනේ. සක්මන් භාවනාවේදී පියවර 20ක් පමණ සිහියෙන් ගමන් කළ හැක. සමහර අවස්ථාවලදී පියවර 10ක් පමණ ගමන් කළ හැක. පරිසරයේ සතුන්ගේ හඬ මිනිස් හඬ වැනි දේ ඇසුණත් සක්මන් භාවනාවේ අරමුණට ඉක්මනින් ගත හැකිය. සක්මන් භාවනාව පැය භාගයක් පමණ සිහියෙන් කරන අවස්ථාවල නිදිමත ගතිය දැනි. ඒ අවස්ථාවලදී සක්මන් භාවනාව නතර කරන ලදී. නිදිමත නැති කිරීම සඳහා කුමක් කළ යුතුද? සක්මන් භාවනාවෙහිම සිත පිහිටුවා සක්මන් කරන අවස්ථාවලදී වම දකුණ කීමට බැරි තරම් පාදයේ ඉදිරියට ගමන් කරයි. එවිට මායේ ගමන් කරන ඉරියව්ව බලමින් සක්මන් කරනවා. එය නිවැරදිද? සමහර අවස්ථාවල විසිවෙන ගතියක්ද දැනේ. ඔබ වහන්සේට කැමැති බෝධියකින් නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබීවා. තෙරුවන් සරණයි. නිජමත් පිළිබඳව අපි මම හිතන්නේ ඊයේ 3 සැරයක් විතර වගේ පස 3 4 සාකච්ඡා කරා. ඒක නිසා ඒක මේකේ ලියලා තියෙන විදිහට පාලනිකින්තර එහෙම විසිවෙන්න හදන ගතිය නිජමත ගතිය බොහෝ විට එකම தત્වේ යවනිකා කීපයක් විතරයි. උකට ලෑස්තිලා යන්න ඒලයි සපරියන්කේ සක්ම නතර කරන එක නෙමෙයි කරන්න ඕනේ. මේ බව ලෑස්තිලා ගිහිල්ලා අර නිජමත අනිද්වයි කරා. මෙනෙහි කිරීමත් එක පැත්තකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උපරීම උග්‍ර විදියට එනවනම් විනාඩි 2ක් විතර පොඩ්ඩක් වාඩි වෙලා බලාගෙන ඉන්න කියනවා. සාමාන්‍ය එක සඳහා සක්මන කෙලවර ආසනයක් සකස් කරන්න කියලා තියෙනවා. සක්මන් වල සම්ප්‍රදාන කුල සක්මන් වල හැම තැනකදී නම් ඒක නැහැ. පොඩ්ඩක් වාඩි වෙලා බලාගෙන ඉන්න. සක්මන කළ නැත කරන්නේ විනාඩි 2ක් විතර වාඩි වෙලා ඉඳලා ආයෙ සක්මනට යනවා. කොහොමද මේක සක්මනේදී මහරහ ආයුතු අවස්ථාවක් මිසක්ක. එතකොට මේ සක්මන් ඉරියව වෙනස් කරලා මේ පරියන් කිරියවට මාරු කරන්න යනකොට වැඩිය හොඳයි. මේක හරහ යන්න බලන්න. හරහ යනකොට තීරුම් ගනී දවසක අර ඉස්සලා කිනා ගැර කණී අමාරු කිව්වා වගේ මේ භාවනාවේ එක පියවරක් එක ඉදිරි පියවරක් තමයි මගේ පාලනය කරගන්න බැරි තත්ත්වේ. අන්න ඒක තියෙද්දි සතිය පවත්නවා කියන එක තමයි එහෙම නැත්නම් ඒකට අනුව ඉරියව වෙනස් කළා සක්මණේ පරියන්කට යනට වඩා මේක තියෙද්දිම සක්මණ දිගට කරගෙන යනකොට තමයි තමන්න තේරෙන පටන් අරගන්නේ මේ නිදිමත භාවනාවේ ප්‍රතිඵලයක් කියලා. භාවනා නිසා එන එකක්. එනතු භාවනට නෑ අරියාදුවක් නෙවෙයි. අන්න ඒක ඒ කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් මේ වෙන දේවල් අපේක්ෂා කරගෙන යන්න අපරිමිත අමාරුනොත් තමයි විනාඩි 2ක් විතර වාඩි වෙලා ඉඳලා ආයෙසරයක් සක්මණටම යන්න ඕනේ පරියන්කෙත් නෙවෙයි යන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. කලක සිට මීතිරිගල සෙනසුනේ භාවනාවට සම්බන්ධ වී උපදෙස් පරිදි ආනාපාන සතිය වැඩූ කෙනෙක් මී. මාස 6ක පමණ සිට කයේ චලනය අධ්‍යක්ෂ නිතරම එයට හිත පවත්වමි. නිදියන විට මුළු කයම චලනය වෙමින් පවතී. හිඳ ගන්නා විටම ආනාපානයට නොගොස් කයේ චංචල වලටම හිත යයි. ඒ දෙස බලා හිඳිමි. ශරීරයේ කොතනින් ඒ චංචල තිබෙනවා කීමට නොහැක. සති කීපයකට පළමු ඒ චංචල හිසේ සිට පාද දක්වා එකම ශක්තියක් ලෙස දැනුනි. කීප විටක් මෙසේ වුනි. මේ තත්ත්වය ගැන ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් ලැබේවායි බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු පිහිටයි. මේක චංචල බව ඇත්තටම හැම වෙලාවෙම ඕනම කෙනෙක් ඇඟේ තියෙනවා. ඉතින් අපි අර එක එක දේවල් වලට චේතනා යොමු කරගෙන ඉන්න නිසා ඒකට හිත යන්නේත් නැහැ. ගියත් ටිකක් චකිතයක් එනවා, බයක් එනවා. ඒ නිසා අපි මේ චංචල වලට වැඩිය වෙන වෙන දේවල් බලනවා. කෙසේ නැවත් මේ චංචල වලට සාදර වෙලා ඇත් දෙක වහගෙන බලාන හිටියොත් මේ චංචල වල මේ මම නොවේ කියන සීමාව නැහැ. ඒක නිකන් වලාකුලක් වගේ පේන තියෙන්නේ. ඒක බොහොම පැතිරෙන සුළුයි. එතකොට කොච්චර දුරට යනකම් මේක මගේ චංචලද කොතනින් එහාට මගේ නොවන චංචල කම්පද නැහැ මුළු ලෝකෙම චංචල කම්පයි.
තමන්ට තේරෙනවා මෙන්න මේ ටික වගේ කියලා. ඒක හැබැයි අර සීමාවක් මරියාදාවක් ප්‍රමාණයක් නැතුව පේන්න පටන් ගන්න. ඉතින් මේකට හරි බයයි. දැන් දෙක රණිනුට අපි දන්නවනේ මම කියන්නේ මේ ටික කියලා. ඒකෙන් තමයි අපි අඳුනගන්නේ. අර චංචල කම්පන වලට ගියාට පස්සේ ඒක ඇද්දක වහගෙන ඉඳලා බලහිටුව පේන්නේ නැහැ. චංචල කම්බල පේනවා, සීමාව පේන්නේ. ඉතින් ඒක අර ආත්ම දෘෂ්ටි ඉන්න කෙනාට ලොකු අභියෝගයක්. කුමරු කුමරි සැප විඳපු කෙනාට ලොකු චර්ධනයක්. ඉතින් අපිට මේ චංචල කම්පන අභිරමණය කරන්න දන්නේ. චංචල කම්පන වලට ප්‍රමෝද වෙන්න දන්නේ. චංචල කම්පන වලට සාදර වෙන හැටි දන්නේ. සාදර වෙලා බලන්න ඕක භාවනාවෙන් අපි ගන්නෙ. ඕනම වෙලාවක තියෙන ඕකට වෛර කරන නිසා අපි අනිත් චංචල කම්පනත් එක්ක ඇසුරු කර කර ඉන්නවා. මේක මේ මුස්පීන්තුවක් විදිහට සලකනවා. කාලකන්නිකමක් විදිහට සලකනවා. දුෂ්කාච්ඡ දෙයක් විදිහට සලකනවා. නොදකින්න පතන් කියේ. ඉතින් ඒ වෙනුවට ඒකට සාදර වෙලා බලන්න. එතකොට තමයි ගෙදර ආවට පස්සේ නන්නත්තර වෙච්ච හිත ගෙදර ආවට පස්සේ ওই කම්පන චංචල තමයි අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න තියෙන දේ. ගෙදර ආපු බවට. එතපි අපි ඒකට පුදුම වෛරයක් තියෙන මුළු සංසාරේ පුරා. ඉතින් ඒ නිසා අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා බලනවා. මේ චංචල කම්පන වලට සාදර වෙන්න බලලා මේ සමහර පොඩි ළමයි ඒගොල්ලන්ට භාවනා කරන්න ගියාම ඒගොල්ල කියනවා මට ආනපන ඇහුවෙන්නේ නැහැ, පිම්බිම හැකිලි මොකුත් නැහැ. මම ඉන්නේ දැන් කියලා දාන්න. කොහොමද දන්නේ කියලා අහපම මේ කම්පන චංචල වගත්තේ. එතකොට හරි බලනකොට ඊළම ගියාත්මේ භාවනා කරලා ඉල්ල කෙරුවා වගේ බලනකොට පොඩි මිනිස්සුන් වැඩි වහලියටත් එක තේරෙන වැඩි මහලු අයකට වෛර කරනවා. ඒකට හරීම පාළු ගතියක් තියෙන, හරි මුස්පේන්තු ගතියක් තියෙන්නේ. ඉතින් ඒක තමයි කෙලස් කියන්නේ. මේකට සාදර වෙන්නේ. මේකට ප්‍රමෝද වෙන්නේ. මේකට එළඹ වාසය කරන්න. මේකට එන්න අනික් සියලු පව් අතාරින්න ඕන කියලා හිතා. සියලුම පවතනකොට ඔතෙන්ටෙනවා. මේ මේකේ පිනක් තේරෙන්නේ නැහැ. මේකේ ඔය මේ අයිස්ක්‍රීම් චොක්ලට් පකඩ වගේ මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා කට්ටියට උන්ලා තියෙන අයිස්ක්‍රීම් චොක්ලට් පකඩ පපඩම් ඒව මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේකට සාදර වීම තමයි මේ වටවලල්ලේ ගිහිලා මම මේ කියන්නේ. සාදර වෙලා බලන්න. එතකොට මම කියා ගන්න දෙයක් නැහැ. ඒක ඔක්කොම නිකන් හැඳි ගෑවිච්ච ගතියක්, ගොජයක්, සම්තතියක්, නිකන් ෆ්ලක්ස් එකක් වෙයි. ඉතින් ඒකත් එක්ක ඉන්න තාක්කල් කෙලස් නැහැ කියලා විතරක් මතක තියාගන්න. ගෞරවණීය ස්වාමින් වහන්ස අවසරයි, දෙපා නමදිමි. ස්වාමින් වහන්ස, හුස්ම රැල්ල නොදෙනී ගිය විට අරමුණක් නැතිව කය දෙස බලා සිටින මාහට නිින්දෙන් කඩා වැටෙනසේ කය වේගයෙන් පහළට කඩා වැටෙනු දැක්කෙමි. මම ගැස්සී නැවත කයට සිත යොදා සිටින විට නැවතද ඒ සිද්ධියම සිදුවිය. නින්ද ගොස් තිබුණේ නැත. පිටුපසින් තල්ලු කරන ලෙස කඩා වැටීම වේගයෙන් සිදුවේ. මෙය බොහෝ විට අත්දැක්කෙමි. උපදෙස් පතමි ගෞරවයෙන්. සක්මනේදී පැය භාගයක් පමණ සක්මන් කළ පසු ඇඟේ උණුසුම් ගතියක්, මූණේ හිරිවැටීමක් සිදුවිය. ඇසිපිය වේගයෙන් චලනය විය. හුස්මද දැනෙන්නට විය. එවිට පරයන්කෙට යා යුතුද, තවදුරටත් සක්මනේ සිටිය යුතුදැයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ දෙකේදිම කරන්න තියෙන මේක අහරහ යන්න ඕනේ. කොයි වෙලාවක හරි අපි අර ඉස්සල ප්‍රශ්න තියෙන දේට කම්පණ චංචල වලට යනවා. කෙලිම පටන් ගන්නවා ආනපානෙට ගිහිල්ලා ආනපානෙ සංසිඳුනට පස්සේ ඔතන බැලුවොත් පේනවා ආනපානෙ සංසිඳුනට දැන් හිත පණ තියෙන බවට මොකද්දෝ කම්පණ චංචලයක් පේනවා. ඉතින් ඒකට බයක් තියෙනෝනේ අපේ. ඒකට අපි හිතන්නේ මේ භූතයක් ගහලා, එහෙම නැත්නම් පාළු වෙලා, නැත්නම් රහෙන් එලවල දාලා කොන් වෙලා වගේ කියලානේ. ඉතින් ඒ නිසා ඒකේ ඉන්නකන් අපි ඉන්නේ නිකන් කටුගේක ඉන්නවා. කටුගේ කියලා කොළඹ තියෙන කටුගේ නෙමෙයි, කටු කොහලක ඉන්නවා. ඉතින් එතකොට ඒක නැගිටිනකොට ගැස්සිලා නැගිටිනවා. කොහේලා හරි මේකට සාදර වුණොත් හුඟක් වෙලාට ඔය ගැස්සීම කම්පන ගතිය අඩුයි. නමුත් කමක් නැහැ. ඒක හුරු කරගන්නේ මෙහෙම තමයි. බලන්න කම්පණිකාන් චංචලෙන් නැගිටිනකොට ගැස්සිලා නිින්දෙන් කඩාන වැටෙනවා වගේ නැගිටිනකොට නැගිටින්නේ අරමුණටද නැත්නම් තමන්ගේ ඉරියව්වටද නැත්නම් වෙන නන්නත්තර දෙයකටද කියලා පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කිරීමේදී කාරණා තුන තමයි මම ඊයේ මතක් කරේ. නැවත අරමුණට එනවද? දෙක, අරමුණට එනකොට දැන් ඉස්සෙල්ලා ආනපන නැතුනේ තිබුණේ. කයත් නැතුනේ තිබුණේ. ආයෙත් ඒක කැලඹිලා ඇවිසිලා අද නැත්තන් සාදරෝ අරුණට ඉන්න පුළුවන් කියලා. තුන මයිලඟ පශ්චාත්තාපයක් තියෙනවා.
පැකිලිමක් අනේමයි හිත කැඩනවා කියලා පශ්චාත්තාපය ඇතිවෙනවා කියලා බලන්න. එතකොට අරමුණට එන්න පුළුවන් නම් අරමුණත් කලබල වෙලා නැතුව තියනවා. පශ්චාත්තාපයත් නැත්තම් නිින්ද ගිහිල්ලා නැහැ. සක්මන් කරනකොටත් ওই වාගේ දෙයක් වෙනවා. ඉබේ අනායාසයෙන් සක්මනේ වෙනකොට. ඉතින් ඉස්සෙල්ලා තමයි පොඩ්ඩක් ওই නිදිමත වගේ ගතියක් එන්නේ. ඊට පස්සේ අනායාසයෙන් යන්න ගියාට පස්සේ මේක නිකන් මේ කලින් වයින් කරපු බොනික් එක් වාගේ එහාට මෙහාට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිහා බලාගෙන හිටියොත් තමයි අපිට තේරෙන පටන් ගන්නෙ. පරියංකේදී නම් ඇස් දෙක වහගත්ත නිසා ආපු හොල්මනක් කියලා හිතෙනවා. නමුත් සක්මනේදී ඇස් දෙක වහගන්නේ නැහැ. සචේතනිකව ඇවිදිනකොටත් යන්ත්‍රයේ විසීම මේක කරලා දෙන්න පටන් ගත්තට පස්සේ මේ බලාගෙන ඉන්න මම අනවශ්‍ය කෙනෙක් බවට පත් වෙනවා. මම එන්නේ තුනට වැඩි ලස්සනට යනවා. ඒකට මම යගේ තියෙන අකමැත්ත තමයි පාලනය කරගන්න බැරුව වගේ නිදිමත වගේ එහෙම පැද්දෙන්න වගේ පටන් ගන්නවා. මේක හොඳට හරහ යන්න. ඉරියව මාරු කරුවොත් අපිට මේ සිද්ධිය ජවනිකාව බලා ගන්න හම්බෙන්නේ නැහැ. සර්වච්ඡන්සේ සඳහන් කළා තියෙනවා. කැලේ ඉන්නකොට බයක් ඇති වුණොත් සක්මනේදීන සක්මනේදීන් බය නැකන් ඉන්න. ඉඳගෙන ඉන්නකොට බයක් ආවනම් ඉඳගෙන ඉන්න කේම ඉරකන් ඉන්න. හිතගෙන ඉන්නකොට බයක් ආනහ හිතගෙන ඉන්නකොට මයන්නේ ඉරියව මාරු කරුවොත් අපිට අනිත් දවසේ බයත් එක්කම තමයි දුවන්න වෙන්නේ. ඒ නිසා මොන බයක් ආවත් ඉරියව මාරු කරන්න යන්න එපා. පුළුවන් නම් ඉරියව මාරලා දිව්වොත් නිකන් දිවෙනවා නම් කරන්න දෙයක් නැහැ. නමුත් දුවන්න එපා. පුළුවන් නම් නතරලා ඉන්න. එතකොට තමයි මේ ඇති වෙන සිද්ධිය වල මුලමදාක දැක්කන්න පුළුවන් වෙන්නේ. මේ සිද්ධි දෙකම නිදිමත වගේ එන ගතියක් එහෙම නැත්නම් මේ පරියන්කේ සක්මනේදී පාලනය කරගන්න බැරි වෙන ගතිය භාවනායේ දියුණුවක්. නම තුග දෙනෙක් ඒක අරියාදුවට ගන්නවා. සතිය කැඩුනායි කියලා ගන්නවා. වෙන මොන හරි ප්‍රශ්නයක් නිසා කියලා ගන්නවා. ඉතින් ඒක කවදාකවත් නිවැරදි කරගන්න බෑ බනහලා. නිවැරදි කරගන්න බෑ භාවනා කළ ධර්ම සාකච්ඡාව පමණමයි තියෙන උත්තරේ. ඒ නිසා අපි මේකදී බොහෝම ඉවසිල්ලෙන් කටයුතු කරනවා. කටයුතු කළා මේක හරහා යන්න ඕනෑ කියන හැඟීමට ගියාම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමෙන් තමන්ට මේ தත්තර භාවනාවටපත් වෙලා නැතත් උත්තරයක් හම්බ වෙනවා. තමන් එදෙන්ටපත් වෙලා ප්‍රශ්න හෙව්වේ නැති වුණත් උත්තරෙත් හම්බ වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාවකින් මහ විශාල පිරිච්චිගතයක් ඇති කළ දෙයක්. ඒකයි කියන්නේ භාවනා නොකලත් භාවනා කරන පිරිසක් එක්ක හිටියත් නිවන් දකින්න. ගෙදර ගිහිල්ලා නම් බුදුහාමුදුරුවෝ හිටියත් කෙලෙසෙනවා. බුදු කෙනෙක් උනත් ගෙදර ගියොත් නම් ඉවරයි. ගෙදර කියන්නේ කමවල. අය හත් දවසක් පරණ වෙච්ච කක්කවලක් වගේ ගා. උඩ පොඩ්ඩක් ඇගිල්ල ගහපම ඇති. මේ වරින් වර ගිල පොඩ්ඩක් ගහලා පොඩ්ඩක් බලන්න ඕනේ ගඳ කරලා බලලා මේ මෙච්චරම කක්කා. එතකොට නැත්තම් මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. මෙහි ඉන්න වටිනාකම තේරෙන්නේ අර පොඩ්ඩක් කක්ක ඉඹල කරලා බලන්න ඕනේ ඉඳලා හිටලා. ඒක ඕගොල්ලෝ වෙලා තින්නේ මේක ඉඳලා හිටලා කරලා බලලා අර කිනේ ළඟින්නේ. ඒසොට සොරි කියලා හිටෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව සක්මනට ගොස් මම මෙතන සිටගෙන සිටිනවා කියා සිතාගෙන සාමාන්‍ය වේගයෙන් කීප වාරයක් සක්මන් කර වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එක් කොනක සිට අනෙක් කොනට සතිමත්ම සක්මන් කළ හැක. දකුණට හැරී නැවතත් සක්මන් කරමි. විනාඩි 45ක් 50ක් පමණ සක්මන් කරන්නෙමි. වැලි සක්මනේදී වැලිවල ගොරෝසු බව හා සිනිදු බව දැනුනි. උණුසුම සිසිල දැනුනි. පාදයේ ඔසවනවා, යවනවා, තබනවා, සිතා දකුණු පාය පොළොවට ස්පර්ශ වෙන වේලාවේදී වම් පාය විලුඹින් එසවෙනවා තේරුනි. මෙසේ සක්මන් කරන විට විනාඩි 30ක් 35ක් පමණ ගිය පසු කකුලේ මාංශ පේශි වේදනාවක් හටගැනුනි. එය වේදනාවක් යයි සිතා දිගටම සක්මන් කළෙමි. මුළු කයේම පේශින්ගේ තදවීම තේරුනි. එක කකුලක් තබන විට අනෙක් කකුලට ශරීරයේ බරද අනෙක් ඔසවන කකුල සැහැල්ලුවටද තේරුනි. මුළු ශරීරයේම රස්නයක් දැනුනි. ලනුපැදුරේ සක්මනේදී බොහෝ වේලාවක් සක්මන් කරන විට කකුලේ යටිපතුල ලනුපැදුරේ තිබෙන ගොරෝසු බවම ඇති බව වැටහුණි. පරියංක භාවනාව. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියා සිතා කයට සිත ගෙනාවෙමි. ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලන් සිටියත්
නාසිකාග්‍රයේ හුස්ම රැළ නොදැනුනි. නමුත් ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන බව තේරුනි. S2 පියාගෙන සිටියත් අඳුරක් තිබුණේ නැත. සාමාන්‍ය විදියට ආලෝක තත්ත්වයක් තිබුණි. සිතුවිලි ගලා යෑමක් නොවිය. මිසේ සිටින විට හිස පහළට යනවා තේරුනි. ඒ සමගම නැවත හිස එසවීමි. මිසේ කීප වාරයක් සිදුවිය. මේ සෑම වේලාවෙදීම මගේ සිත සතිමත්ය. රාත්‍රී පරියංකේදී නම් එසේ සිදු නොවිය. කිසිම දෙයක් දැනුනේ නැත. ඇඟ සෙලවීමක්වත් සිදු නොවිය. පරියංකේ අවසානයේ වන තෙක් සිතුවිලි නැතිව ආස්වාස ප්‍රස්වාසයේද නොදෙනී සිටියෙමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවායි පතමි. මේක ලියලා තියෙන මේ ඔක්කොම තියෙද්දි මට සතිය තිබුණයි කියලා අන්න ඒ ප්‍රකාශය තමයි අපි තේරුම් ගන්න ඕනේ අනුග්‍රහ කරනවායි කියලා. මේ නිසා සත්‍ය ගන්න අරක නිසා සත්‍ය ගන්න මේක නිසා සත්‍ය ගන්නවා කියලා චෝදනා පත්‍ර ලියනකට වැඩිය මේක තීත්‍යත්ම සත්‍ය පාත්තන්න පුළුවන් මේක තීත්‍යී සත්‍ය පාත්තන්න පුළුවන් කියලා ඒ විලෝපන தত্ত্ব මොනවා තිබුණත් වෙනදට වැඩිය සත්‍ය පාත්තන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි එතනදීම දැනගන්න ඕනේ ඒ වගේ මේක ප්‍රකාශ වුණේ නැත්තම් කමඨාන් වාර්තා ප්‍රකාශ වුණේ නැත්තම් තමයි කිසිම ආනිසංසයක් ලැබෙන්නේ නැහැ ඒක නිසා ඒ සත්‍ය තිබුණාට බෑ තිබුණ බව දැනගන්න ඕනේ දැනගත්තට බෑ ප්‍රකාශ කරන්න ඕන. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ. ওই තුනම නෑ බුද්ධ ශාසනය නැති කාලේ. සත්‍යය ඉන්නවද නැද්ද දන්නේ නෑ. මේ සත්‍යයේ ඉඳීම ආඩම්බරයක් කියලා දෙන කවුරකුත් නෑ. ඒක අහන්න කෙනෙකුත් නෑ. ඉතින් ඒකට අන්දේක එවිදිනකොට පයට මැණිකක් කරනවා වගේ ඇන්දේ අවුල ගන්නෑ. දැන් වෙලා තියෙන්නේ අපිට අඩු ගන්න මේකයි සත්‍ය කියන කාරී දැනගන්න පුළුවන් වුණොත් මේ වැඩමුළුවේදී ලොකු දෙයක්. තව කෙනෙකුට පුළුවන් සත්‍යයේ ඉන්නකොට ආ මේක තමයි සත්‍යය කියන්නේ කියලා ප්‍රතික්ෂේපණය කරගන්න අරක තවත් කටයක් පයින්. ඊට පස්සේ බය නැතුව ඒක වාතාවරණයට දාන්න පුළුවන් නම් මට හිතවිලිත් තිබුණා, අද්දත් තිබුණා, ආනාපානෙත් තිබුණා, නාසිකාග්‍රේ වැටුනෙත් නැහැ. ඒ සත්‍යය තිබුණා කියලා එන්නේ මේක තෙදවත් වෙනවා. ඒක නිසා එකින් අනුග්‍රහ කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඉතින් සමහර වෙලාවලට එහෙම නැති බව තේරෙනවා. මොනවා කෙරුවත් සත්‍යය ගන්න බෑ. සතිය මොන විදිහකට මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒ දෙක ඒ දෙකම සතිය ඇති නැති අවස්ථා දෙකම ජීවිතේ එකක්වත් අරකට වැඩිය හොඳයි කියලා ගන්න එපා නැති කෙනාට තමයි සතිය තියෙන එක වැටහෙන්නේ තියෙන කෙනාට තමයි නැති එක වැටහෙන්නේ එහෙම සතිය ගැන අවබෝධයක් නැතුව ගත කරනකොට අපි දන්නේ ඩොලර් එකේ ගන්න දන්නවා අල රාත්තල කීයද කියලා දන්නවා රතු ලුණු කීයද කියලා දන්නවා බොම්බයි ලුණු කීයද දන්නවා ඔච්චරයි සතියෙන්ද ඉන්නේ නැද්ද ඉන්නේ කියලා අපිට දැනගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ භවනා ජීවිතේ අත්‍තරද්දක් කියලා ඇත්තෙම නැහැ. සියල්ල හුරතල් විතරයි තියෙන්නේ. ඒ නිසා වෙනදී වෙන තාලෙන් ලිඛිතව දී ඉදිරිපත් කරන්න තමන්ටම භවනා ජීවිතේ නෙමෙයි මේක ශාසන අනුග්‍රහයක් මේ කරන්නේ. භවනා කරනකොට මට මෙහෙමයි වැටහෙන්නේ. ඒක ඉදිරිපත් කරගන්න බැරි වුණොත් ඉතින් අර ගොළුවෙක් දකපු හීනයක් වගේ වෙනවා. කියාගන්න බෑනේ. ඒකයි මේ ප්‍රසිද්ධ පොදු කමඨාන් සෝද්ධ කිරීමකට දාන්නේ ඒ ගොළුවන්න පොඩ්ඩක් කතා කරනවා. හැබැයි ඔක්කොට මේ ඒ උපක්‍රමේ හරියන්නේ ඒ උපක්‍රමේ හරින කන් ඇත්තන්ට ඇහෙන්නේ මම මේ කියන්නේ මේ විදිහට ලියලා බලන්න හැම වෙලාවෙදීම හැකි තාක් දුරට ඉරියව්ව බලන්න එපා අරමුණ බලන්න එපා කොයි වෙලාවෙ සතියේ ඉන්න වෙලාවක් ප්‍රකාශ කරන්න ඒතකොට භාවනා කරනවා කියන වචනේ අපෙන් ගිලිනවා. අපිට ඉදිරිපත් වෙන්නේ සතියෙන් ඉන්නවද නැද්ද කියන එක විතරයි. යන බනෝඩ හොඳ වார்த்தාවක් කියලා කියන්න පුළුවන්. තවදුරටත් මේ වගේ ලැබෙන අවස්ථාවල තමයි කමඨහන් වார்த்தාව සංක්ෂිප්ත ඉදිරිපත් කරන්න. ඒතකොට ඉබේම අනවරත වර්ධනයක් ඇති වෙයි. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ මෙම වார்த்தාව මාගේ සක්මන් භාවනාව පිළිබඳවයි. පසුගිය දින දෙක තුල සක්මන් භාවනාව විවිධාකාරයෙන් අත්දකින්නට උත්සාහ කළෙමි. ඔසවනවා, යවනවා, තබනවා ලෙසත් වම දකුණ ලෙසත් කෙටි සහ දිගු පියවර ලෙසත් සෙමින් සහ වේගයෙන් ලෙසත් ආදී වශයෙන් පියවර 40ක් පමණ වන ලනුපැදුරේ දෙතුන් විටක් සතිය බොහෝ විට පවත්වමින් සක්මන් කළ හැකි විය. වෙනත් අරමුණ සිතට එන විට එය බොහෝ විට හඳුනා ගැනීමට හැකි වූ අතර එසේ නොවුණු අවස්ථාවලදී සහ
නැවත අරමුණට යොමු වන අවස්ථාවලදී ඊම අරමුණු ශ්‍රණියකින් ඉපදී ශ්‍රණියකින් බිඳී යන අනිත්‍ය ස්වභාවයක් බව මෙනෙහි කළෙමි. මුළු කර්මස්ථානයෙන්ම මූල කර්මස්ථානයෙන් බැහැරවීම හේතුවෙන් දැඩි කම්පණයකට භාජනය නොවීමටද වග බලා ගතිමි. භාවනාවේ ප්‍රගතිය සඳහා කළ යුතු යමක් ඇත්නම් කරුණාවෙන් උපදෙස් දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය කෙනසා ඒකෙත් අරමුණෙන් පිට ගියාට, කර්මස්ථානයෙන් පිට ගියාට කම්පා වෙන එකට තමයි මාරය කියන්නේ. කම්පා වෙන එක තමයි කෙලස් කියන්නේ. අපි බුදුහාමරොත් එක ගිසුමක් ගහ ගන්න ඕනේ නැහැ. මම කම්පා වෙන්නේ නැහැ. මම ඔබ වහන්සේගේ අචල භක්තියකින් ඉන්නවා. අරමුණෙන් හිත කැඩුනට කම්පන විනත් විතරක් මට පිළියම් කර ගන්න පුළුවන්. කම්පා වුණොත් කොරස් කටේවත් අත දා ගන්න බැරුව ඉතින් චෝදනා රයිසු කර කර ඉන්නවා. ඒ නිසා ඕන තරම් යන්න ඇති. හිතට කියන්න ඕන යන නන්නත් තරක් බලය. මම නෙවෙයි කනගාටු වෙන්නේ. මම නැවතත් තාපව් අරමුණේ ගෙනත් යන්න ඉන්නවා කියන ඒ තමන්ට තමන් අනුකම්පා කරන සමාව දෙන ගතියට ගියොත් ඒ මිනිස්සයා මං හිතන රටක් පාලනය කරන්න දක්ෂෙක් වෙයි කියලා. ඒ මිනිස්සයා මං හිතන ඕනම කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන් කෙනෙක් වෙයි. එහෙම නැත්නම් තමනුත් ඉන්නේ කටුගේක නැත්නම් කඩුවක් ගිල්ල වගේ අනික් කෙනෙක්ගේ වැරද්දක් විසන්නත් බෑ. ඒ නිසා කොයි වෙලාවක හෝ මේ හිතේ සිද වෙන පුංචි වැරදි පිට ගියාට අකුසල් නෑ කියලා මතක තියාගන්න. අකුසල් සිද්ධ වෙන්නේ කය වචන දෙකේ. හිතේ මේ පිට ගියාද සීල කැඩෙන්නෙත් නෑ. ඒ නිසා මම සීල කඩන්න බෑ. උඹ ඕඩ දෙනක පළයා. ගිහිල්ලා ආපහු ගෙදෙට්ට එනකොට හොදලා ගෙට ගන්න එක විතරයි තියෙන්නේ. ආ නේතරමට අනුකම්පා කරන්න ගියාම භාවනා කියන හුදු විනෝදාංශයක් විතරයි. කිසිම කෙනෙකුට මේ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඉතින් අද නමුත් භවනා ලෝකේ පුදුමාකාර පශ්චාත්තාප ලෝකයක්. ඒ කියන්නේ භවනායේ පරමාර්ථය මොකද්ද කියලා දන්නේ නැතිකම කියලා කියතයි. නැත්නම් සත්‍ය අඳුරන්නේ නැතිකම කියලා කියතයි. ඒව නැත්නම් අත්ති කිලමත ආනියෝගය කියලා කියතයි. ඒව නැත්නම් මිරිකල අල්ලලා කියලා කියතයි. ඒ නිසා මේක සැහැල්ලුවෙන් කරන්ඩ හිත පිට යන එක දකින්න එක පිට යන්නේ නැති බව දැකීමට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා හිතාගත්තොත් ඔන්න ඒ තිල්ලක්කාර හිතට භාවනාව තේරෙන්න පටන් ගන්නවා. මම මෙතන මේ පදනමේදී භාවනා කියලා කියන්නේ විපස්සනා. එසේ යන්න නන්නත් ආරක පරච්චාවේ. ගිහිල්ලා ආපහු ගෙනත් යන්න බලන්න. ගිහිල්ලා ආවට පස්සේ බලන්න මම පශ්චාත්තාප වෙන්නේ නැති වුණොත් මාර්ගපාක්ෂිකයි. පශ්චාත්තාප නොවීම සඳහා පුළුවන් තරම් අදිෂ්ඨාන කරගෙන ගියොත් තමන්ට පැකිලිමකින්තරව නැවතත් මූල කර්මස්ථානයේ නික්ලේශී තන ගෙනත් තබා ගැනීම පුදුමාකාර ඉද ප්‍රස්තාවක් එන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංකය මුලින් මූලික අරමුණ ආනාපාන සති භාවනාව. ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කර භාවනාව ආරම්භමි. ටික වේලාවකින් හුස්ම රැලි සිහින් වී ගොස් ප්‍රාස්වාසය ප්‍රකටව දැනේ. ටික වේලාවකින් එයද සිහින් වී යයි. මුහුණේ මස්පිඩිවල තද ගතියක් යන්තමින් දැනේ. ප්‍රාස්වාසය මගින් හුස්ම හොඳින් හුස්ම නොදෙනී යයි. අතැඟිලිවල දෙපැඟිලිවල සියුම් ලේ ගමන් කිරීම දැනේ. කන් වලින් ශබ්දය පිටවීමක්ද දැනේ. මේ සියලුම දැනීම් ක්‍රමයෙන් අඩවි නොදෙනී යයි. ක්‍රමයෙන් සිරුර නොදෙනී යයි. ඒ පරිසරයට දිය වී ගියාසේය. එහෙත් මනස ඊටම තියුණු සතිමත් බවකින් යුක්තයි. පරිසරයේ ශබ්ද සුවඳ දැනුණත් කිසිම අල්ලා ගැනීමක් නැත. මනසට මිනී කරන්නට අරමුණක් නැතිසේය. මේ අවස්ථාව තුල හැඟීම් වලින් තොර උපේක්ෂාකාරී බවක්ම දැනේ. ඊට අවදිමත් බවකින් අරමුණු වලින් තොරව සිටින අවස්ථාවක් වන අතර මේ දැන් මම දැන් මෙතන වැකියට වටිනා අදහසක් දෙන්නේ යයි හැඟේ. ඔබ වහන්සේගේ අදහස හා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. මේක හරියටම තේරෙනවා නම් මේකට සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ සංඥාමේ ලෝකේ කියලා. සංඥා වර්ගයක් තියෙනවා මැරෙලා නැහැ කියන්නේ. සංඥාවක් තියෙනවා නිඳ ගිල නැහැ කියන්නේ. සංඥාවක් තියෙනවා ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. හැබැයි මේ අහව ලකුණු ගන්නවයි කියන්නේ දෙයක් නැහැ. එතකොට නිකන් බැලුවොත් ධම්මපදේ පොත දිගහැරියා වගේ මනෝපුබ්බංගමයි ලෝකේ. මනෝසෙට්ටයි ලෝකේ. මනෝමයයි ලෝකේ.
මේක කැඩුනට පස්සේ හිත කෙලින්ම මේ ලෝකෙට එන්න ඒක තමයිට මනෝමය ලෝකයකට යන සංඥාමය ලෝකයේ ඉඳලා මනෝමය ලෝකයට ඊට පස්සේ තමයි මේ ඕලාරික ලෝකයට අපි එන්නේ. ඉතින් ඒකේ චිත්තාර්ථ සාරිපුත්ත කියන බුදුරජාණන් වහන්සේට මේ සංඥාමය ලෝකේ ඉන්නා තාක්කල් අපිට මනෝමය ලෝකේ යන හිතන්නත් බෑ. ඒකෙන් සම්පූර්ණයෙන්මයි මේ භෞතික ලෝකේ හිතා ගන්නත් බෑ. මනෝමය ලෝකේ හිටියොත් සංඥාමය ලෝකේ හිතා ගන්නත් බෑ. භෞතික ලෝකේ හිතා ගන්නත් බෑ. මේ භෞතික ඕලාරික හේදිය සංඥාමය ලෝකේ මනෝමය ලෝකේ අල්ලන්න බෑ. එක්කෙනෙකුට ඉන්න පුළුවන් තැන් තුනක් තියෙනවා මේ ජීවිතේදීම. ඉතින් අපි ඉපදිලා මැරලා යන්නේ මේ ගොරෝසු ලෝකේ. ඒ ලෝකේ බුදුහාමුදුරු නොකිය කියන තනියක් වහලා තිරිසං කියන. තිරිසං. මේ කායික ලෝකේ ජීවත් වෙන එක තිරිසං වගේ කියලා. ඉතින් මේ මිනිසයා ලැබුණයි කියලා මනුසාත්ම භාවයත් තිරිසංගත් භාවයක් කියලා වෙනසක් නැහැ. මොකද අර තිරිසනුම් කරන වැටික විතරයි කරන්නේ. යම් වෙලාවක මනෝමය ලෝකයට ගියොත් තේරෙනවා මේ තිරිසනාඩේකට එන්න බෑ මට පුළුවන් හැබැයි නඩත්තු කරන එක ලේසි නෑ ඒකත් ගෙවන් කෙරුවට පස්සේ තමයි ඔච්ච මේ සංඥාමය ලෝකයට යන්නේ ඉතින් එතන ගියාට පස්සේ කැමතිනම් දුක් විඳින්න පුළුවන් කැමතිනම් සැප විඳින්න පුළුවන් ඒක ඔක්කොම නිකන් හුදු මනෝමය ලෝකයක් තියෙන්නේ ඉතින් එතන ඉන්නකොට සාමාන්‍ය ලෝකයක් එක්ක ඇසුරු කරන්න ගියොත් පවත් ගන්න බෑ ඒ නිසා ඒ தত্ত্ব තුනම දන්න කෙනෙකුට ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය manuss භාවයේ ප්‍රයෝජනයක් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයට කොහොමද කියලා දෙන්නේ මේ තිරිසං වැඩ කෙරුවට කමක් නැහැ ඒක තියෙන්න ඕනේ ಜಾතිය බෝ කරන්න තිරිසං වෙන්න ඕනේ අපි උර්ග මට්ටමට එන්න ඕනේ මකර මට්ටමට එන්න ඕනේ නාග මට්ටමට එන්න ඕනේ ඒ ಜಾතිය බෝ කිරීම විතරමද ලෝකේ එහෙම නැත්නම් ওই මනෝමය ලෝකෙට සංඥාමය ලෝකෙට යන්න පුළුවන්ද කියලා බැලුවොත් හිතන්නවත් බෑ සමහරෙකුට. ඒ මොකද හේතුව ඒගොල්ලෝ හිතනවා මේ ලෝකේ වකුරන්න බෑ කියලා. ඒ හිම කෙනෙකුට ඒක අදාළ නෑ. නමුත් කරන්න පුළුවන් කියලා හිතන එකනට මේ මට්ටම් තුනේ ඕනේ මට්ටමට යන්න පුළුවන්. කිරණම් කිරි දී කිරණම් දී කිරි වෙනතුරු වෙනතුරු ගිතෙල් නම් ගිතෙල්. ඕනේ මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ තුනම අත්දකින්න තමයි අපි මේ නිවාසික භාවනා වැඩමුළු සංවිධානය කරන්නේ. අද ඉතින් දෙවෙනි දවසේ නිසා හුඟක් වෙලාවට ඒක හිතා ගන්න අමාරුයි. නමුත් හතර පස්සේ දවස් දෙකකට භාවනා කෙරුවා නම් ඒක එච්චරම අමාරු නෑ. හැබැයි තේරෙනවා මනෝමය ලෝකයට අපි වෛර කරනවා. අපි ඒක නිකන් මේ පෙට්‍රල් ටිකක් තිබිලා වාෂ්පීකරණය වුණා වගේ අපට පේයි. විවුර්ත පීඩියක පෙට්‍රල් තිබ්බොත් ඒක හුලඟට දිය වෙලා යනවනේ. පෙට්‍රල් වලට මොකුත් වෙන්නේ නැහැ. ඒක වාතයට යනවා. නමුත් ඒක අල්ලගන්න බෑනේ. ඉතින් අපිට හිතෙන්නේ අර වතුර වීදුරක් හැදුනා. පෙට්‍රල් ටික වාෂ්ප වුණා වගේ කියලා. ඒ පෙට්‍රල් ඒ තටහන නැති වෙනවා. එයා වාතයට දිය වෙලා යනවා. ආන ඒකට ගියාට පස්සේ තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනුසාත්ම භාවී. මේ වගේ මට්ටම් කීපයක් තියෙන නිසා පුළුවන් තරම් මෙතෙන් ගියාම ඒක තමන්ගේ හැබෑනි වහන බවට පත් කරගන්න වශී කරගන්න කියනවා. සිද්ධි කරගන්න කියනවා අපි ඉංග්‍රීසියෙන් කියන සීසන් කරනවා කියලා. ඒකට ඉතින් මේ ලෝකේ පාවා දෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන සම්බන්ධකම් ඒ චිත්තක්ෂණයට පාවා දෙන්න ඕනේ. ඉතින් ඒක ලොකුම ලෝකේ තියෙන ලොකුම දාන පිටුන. මුළු ලෝකෙම පාවලා දෙන්න ඕනේ එතෙන්ට යන. ඉතින් ඒක නිසා කැමැතිද වන්දා ඉතින් කට්ටිය එහෙම ලෝකේ දන් දෙන්න. ඒගොල්ලන්ට ඕනේ මේ ලෝකෙන් ඉන්නදී එතෙන්ට යන. අර බාර බුදු වෙන්න හදනවා. අමාරු ඔටුවකට අමාරු ඉදිකට විලකින් එහා පැත්තට යන. ඒ නිසා එතෙන්ට යනකොට මේ ටික අතහැරලා ගියොත් නම් යා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කෙනාට කියන්න තියෙන්නේ මේක පුළුවන් තරම් තමන්ගේ හැබෑනි වහනපත් බාටපත් කරන සෙකන්ඩ් නේචර් එක බාටපත් කරගන්න පුළුවන් තරම් වශී කරගන්නයි කියන එක. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. එසවීම ගෙන යාම තැබීම වශයෙන් දෙපා වල ගමන් කිරීම මෙනෙහි කිරීමට පටන් ගතිමි. සුළු වේලාවකින් මෙනෙහි කිරීම මනසට බරක් සේදැනි. එවිට මනසින් දෙපා වල වෙනස් වීම දකිමි. දෙපා වල උඩ සිට පොළොවට ස්පර්ශ වීම දක්වා විවිධ අවස්ථා නිරීක්ෂණය කරමි. සුළු වේලාවක් ගත විට දෙපා ඉදිරියට තල්ලු කරන්නාසේ දැනි. ඉබේම සක්මන සිදුවීමට හැර ඒට බලපෑමක් නොකරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකල්ල කියන්නේ ඒක ලාක්කුයි දාගෙන. ඒකයි ලපින්දා. ඒ තමයි නැවතිමේ ලකුණ තමයි ඒක. ඉතින් මේ විදිහට මේ මෙනෙහි කරමින් සවිතක්ක සවිචාර සමාධි කියලා එකක් තියෙනවා. මෙනෙහි කරමින් අරමුණ අඳුර ගන්න
අවස්ථාව. ඒකට කියනවා මේ විතක්ක මානසිකාර දෙකම ඇති භාවනා. ඊට පස්සේ කියලාට මෙනෙහි කිරීම නැතුව අවබෝධ කරගන්න එක විතරක් තියෙනවා. අවිතක්ක සවිචාර සමාධි. අන්තිමට මේකත් ගිහිල්ලා අවිතක්ක අවිචාර සමාධියට යනවා. හොඳටම දන්නවා. හැබැයි මොකේ හිත තියෙනවද දන්නේ. ඒක නිසා මේ මෙහෙම තමයි ඉදිරියට යන්නේ. අපි ඔක පසුගිය දවස්වල තුන ඉංග්‍රීසි වැඩමුළුවට ගත්තා. සාරිපුත්‍ර ස්වාමීන්සේ සමාධි මට්ටම් තුනක් ගැන කතා කරනවා. මෙනෙහි කරමින් අවබෝධ කරන සමාධිය, මෙනෙහි නොකරමින් අවබෝධ කරන සමාධිය, මෙනෙහි කිරීම සහ අවබෝධ කිරීම මොකක්වත් නැතුව සම්පූර්ණ මම දැන් මෙතන ඉන්නවා කියන සමාධිය කියලා අපි සාමාන්‍ය වචනෙන් කියත හැකි. ඉතින් මේවා එක 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 ලුණු ගෙඩික පොත් අරිනා වගේ යන්නේ. ඕක තවදුරටත් දිනු කරගෙන යන්නේ. ඒකට තමන්ට ඒ අරමුණේ රස තේරෙන්නේ නැතුව නැත්නම් මම එවිදිවිඳ ඉන්නේ දන්නේ නැතුව මම වෙමි කියන එක just being එමුණත වර්තමානට අවදි වීමට එන්න පුළුවන්. ඒක තා ටිකක් පුරුදු වෙනකොට පුළුවන් වෙයි කියලා මං හිතනවා. තෙරුවන් සරණයි ගෞරව ස්වාමින් වහන්සේ. සක්මන උදේ සාර්ථකව කරගතිමි. දහවල සක්මනද සාර්ථකයි. මා සක්මන ඉතා ප්‍රිය කරමි. ඒට හේතුව එය පාදයේ තබන විට වැල්ලේ හා ලනුපැදුරේ දෙයාකාරව ක්‍රියාකාරී වන බව අවබෝධ කර ගතිමි. වැල්ලේ සුමුදු ගතිය වඩාත් ෘචිකරය. පරියංකේ ඊයට වඩා ප්‍රියයි. උපදේශ පරිදි වාඩි වී සිතට අවධානය ගතිමි. ආස්වාස ප්‍රස්වාසයේ නියමාකාරව සිදුවේ. මුලින් තරමක් ගොරෝසුව 15ක් 20ක් ගිය විට සෞම්‍යවත් ඉන්පසු ලාවටත් එය සිදු විය. වැඩසටහන අවසන් වීමට කිත්තු වන විට ආස්වාස ප්‍රස්වාස නැවති කිසිම ශබ්දයක් නැති විය. දෙවැනි පරියන්කේ ඉහත පරිදි හුස්ම ඉහළ පහළ ගිය අතර කටට කෙල උනන්නට විය. එය ගිලිමින් ඒ කාර්යය කළෙමි. එහෙත් අවසන් වීමට කිත්තුව මුළු ඇඟම තද වී ඇති බවක් දැනිනි. කකුලේ ඇඟිලිවලට අල්පෙනින්ති අනින්නාක් මෙන් සුළු වේලාවක් පැවතුනි. තුන්වෙනි පරයන්කේදී සුපුරුදු ලෙස භාවනා කළ අතර වම් මතේ ඉවසිය නොහැකි වේදනාවක් ඇති විය. මාය වේදනාව මගේ නොවේයි, අනිත්‍යයි වේදනාව දැනෙන ස්ථාන මගේ නොවේයි, මම නොවේයි, අනිත්‍යයි ආදී වශයෙන් විනාඩි 5ක් පමණ මානසිකාර කළෙමි. ඒ ඉතා සම්සුන්ව සිඳී ගියේය. ආස්වාස ප්‍රාස්වාසයේ නැවතී සිටින විට ඉන් එහාට කළ යුත්තක් වේද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්නේ නම් ඉතා යහපති. ඔබ වහන්සේ සුවපත් වේවා. පතන බෝධියකින් අමා මහ නිවන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. නෑ ඒ වගේ අර අරමුණක් ගොරෝසුර තියලා සියුම් වෙලා නතර ගියාට පස්සේ නතර වුණාට වුණා නම් දැක දැක දැන දැන ඊගාට මොකද්ද කරන්න ඕන කියලා මම දයාසීලෙන් ඇහුවොත් මොකද කියන්නේ? නන්ද මොකද්ද නන්ද සීලනේ නන්ද සීල. දැන් මම නැතිලා කවුරු හරි ඇහුවොත් එහෙම නූලක් බැඳපන් කියනවාද? සුරයක් දාපන් කියනවාද? කතරගම දෙයියන්ට පඳුරු වයින් කරන්න කිය මොකද්ද කියන්නේ? ගෝහන්සේගෙන් උපදෙස් වගේ ලැබෙන උපදෙස් තමයි මම අහන්නේ. ඒක තමයි කියන්න කියලා කියන්නේ. වෙන කවුරු හරි කැමති කවුද කැමති මේ වගේ වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් આવොත් මේ කෙනෙකුට මොකද්ද දිය යුතු පිළිතුර කියලා හිතෙන. එක්කෙනෙක් කතා කරන්නේ මෑණියෝද කතා කරන්නේ? අරමුණක් නැතුවම කය දෙස බලන් ඉන්නවා. තව මොනවද කියන්න තියෙන්නේ? වෙන කවුද කට උත්තර බඳින්න කැමති උසාවියේ? ගන්නවද නැත්නම් අරමුණ නැත්තත්ට එන්න නැවත නැවත බලائیں۔ එතකොට මේ ඉස්සල පරණ උත්තරේට ටිකක් සමාන්තර වෙනවා. තවත් කවුද මේ කැමති මේ අත උස්සලා කට උත්තර දෙන්න?
අරිබුණක් නැති දේ වෙච්ච දේ නිසා ඒක දිහා බලන ඉන්නේ. ඒකම තමයි මම හිතන්නේ ඔය දෙවෙනි උත්තරයටත් අපිට ලැබුණේ ඒකයි. තවත් ඒ වගේ මේ තභාවී අදහස් ඔය කියන්නේ මූල ධර්මානුකූලව ਸਰවඥන්සේ දේශනා කරලා තියෙනවා ගුරුසු අරමුණක් තියෙනවා ගුරුසු කෙලේශයක් සියුම් අරමුණක් තියෙනවා සියුම් කෙලේශයක් අරමුණක් නැත්නම් කෙලෙස් නැහැ. දෙහිම වෙනකොට මේ අරමුණක් නැත්තට ආවේ අහම්බෙන් නෙවෙයිනේ පයක ගල වැදිලා නෙවෙයිනේ ප්‍රතිපදා වෙන්නේ. ඉතින් ශායේ ඒක ප්‍රතිපදාවේ දියුණුවක් ය කෙලෙස් හරු තත්ත්වයක් කියලා බලලා ඕනේ නම් සුපර් මාකට් එකට ගිහලා ආයෙත් කෙලස් තෝගයක් ගේන්න පුළුවන්. එව නැත්තම් මේ සුද්ධ කරගත්ත එකේ ඉන්න පුළුවන්. නමුත් ඒක සඳහා ජනප්‍රිය උත්තරේ නැත්තම් රසවත් උත්තරේ තමයි මේකට ප්‍රමෝද වෙන්න කියන එක. මේකට කැමැති වෙන්න. එතකොට මේක වැඩෙනවා ඉබේ. මේක ප්‍රශ්න කරනවා කියලා කියන්නේ මේකට කන්නේ කෙනෙහිilla. ප්‍රපංච කලිච් නැත්තනක ප්‍රපංච කිද්දන් ඊගාට මොකද කරන්න ඕනේ කියලා අහන්නේ ඒකට ඇඟිල්ලෙන් ඇනිලා. මූණට කෙල ගැහිලා. උණු වතුර වැක්කිරිලා. ඉතින් අපි ඔහොම තමයි භාවනා කරනකොට හරි ගියොත් ඒකට මූණට කෙල ගන්න. ඒකට ඇඟිල්ලෙන් අයින්. ඒකට උණු වතුරක් කරනවා. මේක තමයි කියන්නේ අපේ තියෙන අවිද්‍යාව කියන. මේ නිසා භාවනා කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕන කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නෙම කක්කම තමයි. ඉල්ලන්නේ කක්කමයි. පිරිසිදුකම හම් බේරෙනකොට නිකන් උන්න වගේ. කුරුඬ කූඩල කොටේ උඩ තිබ්බා වගේ නලියන්න පටන් ගන්නවා. කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඌරෙක් ගිනල්ලා මේ වගේ සිමෙන්ති පොලොවේදී ඌරා කැමති නැහැ. ඌරට ඕනේ පස් තියෙන ජරාව තියෙන අසුචි තියෙන තැනක. ඒ නිසා මේ වගේ තැන හිටියොත් ඌට රත් හිණතාවය කියලා ලෙඩක් එනවා. කක්කනේ තැනක ඌරෙක් හදන්න බෑ. අපේ හිතත් ඒ වගේ. මට ඉස්සර තිබුණ ගතියක් අඩු ගානේ මාසෙකට දෙකකට සැරයක් සයිවර් කඩේකට යන්න ඕනේ. සාමාන්‍ය කෑවට බෑ. අර දෙමළ කඩේකට ගිහලා කාලා ආවම බඩේ ලියනවා. ඒකට ඉගෙන නැතුව බෑ. ඒ හැටි. ඒ වගේ තමයි කොහොම කරලා පිරිසුදු කරලා දුන්නත් ඒකට කක්ක ටිකක් දාගන්නයි ආන්නේ. මේ මං හිතන්නේ මං මේ ප්‍රශ්න ආපේ කරනවා නින්දාවට ලක් කරනවා කියලා. මේ ප්‍රශ්නේ ඇහි මේ රිට්‍රීට් එක ඉවර වෙනකන් සිය සැරයකට වැඩි වෙයි. ඒ වුණත් වෙහෙස ගන්න එපයි කියලා ලොකු සාංශි කියලා තියෙනවා. මොකද මේ ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන නමුත් එයාට තේරෙන්නේ නැහැ ජයග්‍රහණේ බුද්ධි විදින්න ඒ ජයග්‍රහණේ කෙලෙසනවා. ඒ තමයි පෘථග්ජන හිතේ හැටි. මුදින් මුද්‍රජානාචර්ය මේ අපි ගිනියන්නේ කොහෙද කියන එක හිතා ගන්න. අතට දුන්නත් බාර ගන්නෑ. ඒකට තරහින්ම කියනව නෙවෙයි. නමුත් අත ගන්න තාලෙට පේනවා. අර උණු වටේ කතාව වගේ බබා ඇදලා ගන්න තාලෙන් පේනවා අම්මා කවුද කියලා. උඩම්ම තමයි බබා ඇදලා ගන්න. අම්මට බබා ඇදලා ගන්න බෑ. මොකද දෙපැත්තට ඇදලා ඇදුනොත් කියලා අම්මා අතාරිනු. උඩම්ම ඇදලා ගන්න. ඒ වගේ තමයි උණු වටේ කතාව වගේ තමයි කෙලස් නැති හිතකට කොහොමඩක්වත් අපි ඉන්න දෙන්නේ නැහැ. කොහෙන් හරි සුපර් මාකට් එකෙන් හරි කෙලස් පැකට් එකක් ගෙනල්ලා කක්ක පැකට් එකක් ගෙනල්ලා දාගන්න තමයි මගෙන් ආනෝ කොහෙද තොග බිස්නස් එකද කක්ක ගන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මං හිතන්නේ උත්තරයක් මං දුන්නයි කියලා. මං හිතන උත්තරේ තේරුම් ගනී කියලා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. නාසිකාග්‍රේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටින විට ක්‍රමයෙන් ආස්වාසයේ නුදෙනී ගොස් ප්‍රාස්වාසයේ පමනක් දැනේ. ප්‍රාස්වාසයේ ක්‍රමයෙන් උණුසුම් වී නූලක් වෙන් දැක්ම දික්ව දැනේ. මොහතකින් ඒ නුදෙනී ගොස් පපුවේ උස් පහත් වන බව දැනේ. එයද මෙනෙහි කරමින් දිගටම ඒ දෙස බලා සිටිමි. ඒ නැවතී උදරයේ උස් පහත් වන උස්පහත්වන ආකාරය දැනුනි. ඒද නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් උදරයේ පිටකොන්දට ඇලී යන තරමට පිටුපසට යන බව දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ කාලයක් ගත කිරීමට හැකි විය. මේ ගැන මට උපදේශක් ලබා දෙන මෙන් කාරුණික ඔබ වහන්සේගෙන් අයද සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. මේ භාවනාදි මතුන කිසිම දෙයකට උපදෙස් ඉල්ලන්න යන්න වෙයකට ඉන්න දෙන්න. මේ මොන දෙයකට අත ගන්න ගියත් ඒක වෙන්නේ ඇහැට උලක් කරනවා වගේ ඇහැට කුණක් වැටෙනවා වගේ භාවනායේ සිදුවෙන හැම දෙයක්ම හරි කියලා හිතා ගන්න. හිතලා ගන්න හැම දෙයක්ම කක්කයි කියලා හිතා ගන්න.
හිතල මතල චේතනාපූර්ව ගණ සීලු දේම චේතනාම්බික විකම්මං වදාමි කියලා තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ කියලා තියෙනවා. සංස්කාර කියන්නේ චේතනාව. අසංස්කාරික වෙන සියල්ල පිරිසිදුයි. ඉතින් ඒ නිසා ඒකට උපදිස්සිල්ලන්නත් එපා. ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඒක මේ භාවනාවේ ඉදිරියට යන ගමනක් කියලා හිතාගෙන ඒ තියෙද්දි සතිමත් වෙන එකයි තියෙන්නේ. ඒ ওই කියන தත්විතියෙදිත් බඩ බොක්ක ඇලවිලා තිබුණාට මම සතිමත්ද කියලා විතරක් බලන. සතිමත් නම් මේ එකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ඊයේ දින භාවනා ප්‍රශ්න වාරයේදී ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි මාහට පහසුවෙන් කළ හැකි සක්මන් භාවනාව තව දුරටත් වර්ධනය කිරීමට කටයුතු කළෙමි. මුලදී වම දකුණේයි සිතමින් වේගයෙන් සක්මන් කළත් පසුව සිත සැහැල්ලු වීම නිසා ඔසවනවා ගෙන යනවා තබනවා යන අවස්ථා තුන සිහි කරමින් සක්මන් කළෙමි. ඒ විනාඩි 45ක් පමණ දිගට කළ හැකි විය. මේ තව දුරටත් වර්ධනය කර ගැනීමට උපදේශ පතමි. ඔබ වහන්සේ මාහට උපදෙස් දුන් පරිදි කරන්නට බැරි දේ ගැන නොසිතා කළ හැකි දේ සාර්ථක කරන්නට මා අදිටන් කරගතිමි. ඒ අනුව මාහට තදබල ගැටලුවක් පැවති ආනාපාන සති භාවනාව කිරීමට ප්‍රවේශයක් ලෙස එක දිගටම ආස්වාස කිරීම විනාඩි 10ක් පමණ කළ හැකි විය. ප්‍රාස්වාසය තදින් ප්‍රකට නොවුවත් සුළුවෙන් දැනුනි. සක්මණෙන් පසු පරියංක භාවනාව සඳහා බංකෝ මත හිඳ ගැනීම වඩා සාර්ථකයි සිතේ. එවිට නිදිමත ගතියක් ඇති නොවේ. එසේ ස්නානය කිරීම නිසාද ශරීරය හා මනස ප්‍රබෝධවත් වීම භාවනාවට පහසුවකැයි සිතමි. සක්මන් භාවනාව සඳහා වැලිමලුව මා ප්‍රිය කරන ස්ථානයක් වත් රිලවුන් පැනීම නිසා යම් තැතිගැන්මක් ඇතිවේ. කොරිඩෝවේ රණුපැදුර භාවිතා කිරීමට සිදුවේ. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික සේවා තවදුරටත් වර්ධනය වේවා. මේ අත්භවයේදීම සංසාර ගමන නැවැත්විය හැකි වේවායි පතමි. විශේෂ වේවා. ඒ විදිහට හැම වෙලාවම හැකි සංඥාව බලන්න. ඔයගොල්ලෝ කොච්චර සක්මන් කරත් තියලා උසත්ත පහකට ගණන් ගන්න. උන් ඕව ගණන් ගන්නෑ. උන් පණිනවා. ඔයාලේ වැලිපැද ලනුපැදුර සක්මන් කරත් ඒකේ හිටියත් ඕගොල්ලෝ ගණන් ගත්තට සිරිලව් ගණන් ගන්නෑ. උන් භාවනා හුඟක් දියුනේ. ඔයගොල්ලෝගේ චෝදනා පත්‍ර ලියන්නෙත් නෑ. කමඨාන් සුද්ධ කරන්නෙත් නෑ. උන්ගේ වැඩේ උන් කරගන්නවා බලන්න. කක්ක පැත්තේ එළියේ තියෙන ගෙල ලැජ්ජාවක් එහෙම තියනවා. ඔය ජොලියට මොකක්වත් නැහැ. ඕගොල්ලන් තමයි ඔක්කොම නරිවන්දන් කෝලං සීරම. එනිසා මේ මංක්ස් නැත්නම් මංකීස් දෙකම නිසනවනේ ඉනවා. එනිසා ආදර්ශයට ගන්න උන් ටිකක් කවදාකවත් උන්ට ආතතියක් උද්ධමනයක් රැකියාව විරහිත භාවයක් කුල ભેදයක් මොන මගුලක්වත් නැහැ. ඒක පහු කරගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. නම තුන්ගේ ලේ තියෙනවා අපේ ඇතුලේ. ඒ දැන නිකන් ওই සාමාන්‍ය ජොලිය ඉන්නකන තියෙන්නේ. පිටව වෙන පාවමකෝ. ධක්මනට අපි පයින්නට ඉතල කොච්චර අපිට චෝදනා කරන්න බෑ. තවත් දහකක් චෝදනා කරලා නැහැ. ඉස්සර 30 හිටියේ දැන් 60ක් විතර ඉනවා සාන්ත හරිම කරදරයි කියලා උන් කියනවා. නෑ. එයා හැකි සංඥාවේ යන්න ওই විනාඩි 45ක් කරපු සක්මන පැය පන්නලා කරත හැකි ওই ක්‍රමයටම දිගට කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල නාස්පුහරේ වැඩි සිහින්ව ඇතුළුයි. ප්‍රාශ්වාසයේදී හුස්ම රැල්ල නාස්විවරයේ පහළින් හා උඩුතලට ඉහළින් ඇති ප්‍රදේශයේ වැඩි ගලා යයි. එම අවස්ථාවේ මෙම ප්‍රදේශ දහඩිය බිඳු දැනි. විනාඩි 5ක් පමණ ගිය විට කොන්ද දන හිස වැලමිට වැනි ශරීර කොටස්වල අනින්නාක් වැනි වේදනාවක් දැනේ. එවිට භාවනා ආරමුණ ඉවත් වී යයි. මොහොතකින් නැවත භාවනා ආරමුණට පැමිණේ. සමහර අවස්ථාවලදී මුළු ශරීරයේ පුරා මේ වේදනාව දැනේ. ඒ විනාඩි 2ක් පමණ පවතී. මේ අවස්ථාවේ භාවනා ආරමුණෙන් ඉවත්වේ මේන් වැළකීමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. බලන්න ඒ වගේ ආනාපානෙ හිටියත් එකයේ දැනෙන මේ කම්පන චංචල ඉදිකටු අයින්නවා වගේ තියෙම දැනුණත් දෙකම කාය අනුපස්සනාව දෙකම සතිය. ඒ නිසා අරමුණේ හිත පැන්නට
සතිය කැඩලා නැහැ. අනේ ඒක විතර පරීක්ෂා කරලා බලන්න. අරමුණ තමන්ට බලාපොරොත්තු වෙන අරමුණ වෙන්න පුළුවන්. නමුත් කයේ හිත තියනවා මේ දැනෙන දැනීම් මෙතනමයි, දැන්මයි, මමමයි. මනෝ විකාරයක් නෙවෙයි, නිින්දක් නෙවෙයි. ඒ නිසා ඒක භාවනා විදිනුවක් විදිහට සලකගන්න. භාවනා දිනුන එනකොට මේ අපිච්චර්මය අමුතු සංනිවේදන පිට කරන්න පටන් ගන්නවා. ඒක මේ කයට හිතාව බවට ලකුණක්. ඉතින් ඒක බාධාවට ගන්න බා, බාධාවට ගත්තොත් බාධායි. මේ කමඨාන් සුද්ධ කරන්නේ බාධා කරගන්න එපා. මේක භාවනා විදිනුවක්. ඒ නිසා ඒකේ මෙහෙත තියෙනවා, ඒක තිබිච්චයි. ආනපන තියෙනවා, ආනපන තිබිච්චයි. දෙකේම තියෙනවා තිබිච්චයි. කොයි එක තිබ්බත් සතිය තියෙනවා කියන අර හැකි සංඥාව ඇති කරගත්තොත් මේවා පෙරමගට සුබ ලකුණු බවට පත් වෙයි. එහෙම නැත්නම් කරදරයක් කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ, භාවනාව අතුරින් ඊතා උනන්දුයෙන් කළ හැකි භාවනාවක ආනාපාන සතිය. නමුත් මට තවමත් එම භාවනාවේ සතිපට්ඨාණයට අනුව වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව කරද්දී යම් යම් ගැටලු මතුවේ. ප්‍රථමයෙන් ඉඳිමින් සිටින විට ඉරියව්ව ගැන නිරීක්ෂණය කළ පසු හුස්ම ගැනීම හා පිටවීම ගැන නිරීක්ෂණය කරමින් දිග කොට වශයෙන් දැනීම්ද, උදරයේ පිම්බීම් හැකිලීම්ද, උදරයේ උරහිස පවා හුස්ම ගන්නා විට උස් පහත් වන බව නිරීක්ෂණය කරමින් භාවනා කරන විට හුස්ම සියුම් රැල්ලක් බවට පත් වී නිසල වේ. එසේ සිටින විට මම කිසි දෙයකට අවධානය යොමු කරමි. මම කියා දෙයකට අවධානය යොමු කරමි. රූප කලාපවල ඇතිවීම නැතිවීම, අත්පාවල රුධිර ධාවනයේ හා උදරයේ යම් යම් චලනවල නිරීක්ෂණය කරමි. එවිට මට දැනෙන්නේ ශරීරය තුල ක්‍රියාකාරී වන රූප කලාපවල ෂණික ෂණික වෙනස් වීමය. එහිදී අනාත්ම ලක්ෂණය පැහැදිලි වේ. හෘදයේ වෙත අවධානයෙන් සිටින විට එයද එසේ ක්‍රියාකාරී වන බව පෙනේ. නමුත් මට තිබෙන ගැටලුව මෙසේ සිටිමින්ම එහි ඇතුළත අනාත්ම ලක්ෂණය බලනවාද? ඒ අරමුණින් බැහැරව නැවත ආස්වාස ප්‍රාස්වාසය කරමින් එම හුස්ම රැලිවල දැනෙන වේදනාව ගැන බලනවාද? වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙනෙමින්ද? පටිනිස්සග්ගානුපස්සනාව පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමි සික්කති යන අවසානය අවබෝධ කරගන්නා පිළිවෙල පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර තව තවත් අපවැනි අසරණයන් සසර දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේ කරගෙන යන මේ උදාර කටයුත්ත තව තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුවය ලැබේවා. මේකදී සෑහෙන පැටලවගෙන තියෙනවා මේ එක එක දේවල් බලන්න කියලා. අනාත්ම වශයෙන් බලනවා, හෘදේ වස්තු බලනවා. බලන්න එපා, පේන දේ කියන්නේ. එච්චරයි මේ තරම්ම තරල දෙයක් මේ ඉල්ලන්නේ. තමන්න පේන දේ වාර්තා කරනවා මිසක් මේ අනිත්‍ය බලනවා, චිත්තානුපස්සනා බලනවා, ධම්මානුපස්සනා බලනවා කිව්වහම මෝඩ වඩුව ආවුදත් එක්ක පොරබදනවා. සබ්බිපස්සනා කියන්නේ කොයි මොන්නෙම දැනුමක්වත් නැති කෙනාට මම හිතන්නේ ලේසි. මොකද පේන දේ කියන්න කියලා කිව්වහම මට අරක පේන්නේ නැහැ කියනවා, මේක පේන්නේ නැහැ කියනවා. එතකොට කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? මූලික උපදේශ වලට ආයෙසරයක් අහුම්කම් දෙන්න හෙට විතර වෙනකොට කොතනකවත් කියලා තියනවද කියලා ওই බරපතල ප්‍රශ්න එකක්වත්. අපි කරන්න දන්නේ චීනවලට මේක සරල කරලා පුතිමුණට වැඩිය මූණට ඉදිරිපත් වෙන ඍජු භාවයක් ඇති කළ දෙන්න හදනකොට ඉදිරින් ගෙනා මොනවද මුරුක් වගේ වචන ටිකක් තියාගෙන ඉති ඒව අපහපා ඉන්නු. එදිරිපද කියනවා දත් ගෙවෙනවයි කියලා, දත් කූරුවනවයි කියලා, ඊරි වැටෙනවයි කියලා. ඊරි වැටෙනවා ඔහොම ගියාම ඒ නිසා කරුණාකර වார்த்தාවට පේන දේ ඉදිරිපත් කරන්න. එතකොට වැලෙන පැත්තට මැස ගැහුවගේ ලස්සනට භාවනාව යනවා. ඒ නිසා මේ සබාවකට මේ කියන එක හොඳයි. මොකද ඔතන මේ ඔලියන එක විතර නෙවෙයි, මේ බර ගානක් ඉන්නේ. ගෙදර යනකොට කායනුපසනාව විතරක් නෙවෙයි, වේදනානුපසනාවත් තරණ කියලා කට්ටියට පෙන්වන්න තියෙනවා. චිත්තානුපසනාවත් ගින්න වෙන්නන්න පුළුවන්, පටිසිනදක් ගන්නුපසනාවත් පෙන්වන්න පුළුවන්. අම්මා වැඩේ හරි.
ගෙදර පිටුන තියෙනවා දැන් පිස්සු ඩබල් කියලා. යනකොට හිටු මනසා නෙවෙයි නෙමෙයි ඉන්දියාප ඇමරිකන්නා වගේ එහෙට අඹරනවා මෙහෙට අඹරනවා මුරුක්කු වගේ. අනේ කරුණා කරලා පේන දේ ලියන්න. ඔක්කොට මම මේ කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. විනාඩි 45ක් පමණ සක්මණෙන් පසු පරියංකයට යොමු වෙමි. පත්තලෝ හිඳගෙන ඉරියව්ව පරික්ෂා කළෙමි. හුස්ම රැල්ල දැනුණු බැවින් ඒට හිත යෙදෙව්වෙමි. ආශ්වාසය දැනුනි ඉහළට ඇදෙන වේගවත් ලෙසත් නාස්පුඩු පිම්බෙන ලෙසින් ය. ප්‍රාශ්වාසය වඩා වේගවත්ව පීඩනයක් සහිතව ඇදී ගියේය. මෙසේ හුස්ම රැලි කීපයක් මෙනෙහි කර මා ඉන්නා ඉරියව්වට හිත යෙදෙව්වෙමි. හුස්ම රැල්ල දිගටම මෙනෙහි කිරීමේදී මා සිතට ආතතියක් ඇතිවෙන බැවින් කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ උපදෙස් අනුව එසේ කිරීමට මා පසුගිය මාසය තුල පුරුදු වී සිටිනි. ක්‍රමයෙන් කය සහ සිත සංසුන් වී හුදකලා තත්ත්වයකට පත්වීමට සමත් වුනිමි. මුල් කාලයේදී කය විවේකයත් සමග දැනුණු ධාතුන්ගේ ක්‍රියා මට දැන් පරියංකවලදී එතරම් දැනෙන්නේ නැත. සිත ඊතා හුදකලාවී නිශ්චලව සිටිනා බවක් දැනේ. සිතුවිලි අල්පය. මිසේ පැයකුත් මිනිත්තු 20ක් පමණ අද උදේ පරියංකේ රැඳී සිටීමට හැකිවීම මා සිතට සතුටක් ගෙන දෙයි. ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා පසුගිය අවුරුද්දේ මාර්තු මාසයේ සිට සතිය පිහිටුවීමට නිරතුරුව වැඩ දැරමි. භාවනා වැඩමුළු තුනකට පමණ සහභාගී වී සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත. පසුගිය මාසයේ පමණ සිට පරියංක භාවනාවේදී බොහෝ විට ඉරියව්ව අරමුණු කරගෙන සමහර අවස්ථාවල සිටින විට සිතට ආතතියක් ඇතිවීම නිසා සතිය පිහිටුවීමට බාධාවක් වී තිබේ. කය ඉතා නිසුල්මනී තබා ගත හැකි නමුත් සිත විවේක වන්නේ නැති බවක් හැඟේ. මා සෑම විටම පරියංකයට ඉඳගන්නේ අඩුම වශයෙන් පැය භාගයක් පමණ සක්මණින් පසුවයි. මා පංචශීලයේ අදිෂ්ඨාන කර සිටිමි. එය නිතර පිරික්සා බලන්නෙමි. කරුණාවෙන් උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල නිවන් අවබෝධ වේවායි පතමි. කය තියාගෙන ඉන්නකොට නිෂ්කලංක වෙන එකත් හොඳයි. නමුත් ආනාපාන කරනකොට එන ආතතිය අපේක්ෂා කරගෙන යන්න ආතතිය අරමුණු කරන්න. ආනාපානදි කියනකොට ආතතිය නේ වගේ වරින් වර හිත එක පැත්තක සංසුකින ගතිය අර පැත්තේ කඩාගෙන නිකන් ඉල්ලමක් අරගෙන යනවා වගේ හරණ ගතිය දෙක සමතුලිත වෙනකොට තමයි විපස්සනා වැඩෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය පුළුවන් හිතන වෙලාවක චිත්ත ශක්තිය තියෙන වෙලාවක අදිෂ්ඨාන ශක්තිය තියෙන වෙලාවේ ඒ ආතතියට සාදර වෙන්න ආතතිය මොකද්ද කියලා බලන්න. එතකොට දෙපැත්තෙම මේ සමබර වීමක් ඇති වෙනවා. දැන් මේකේ පොඩි බීතිකාවක් එක්ක යන්නේ. ඒක නිසා අරකට අමෝරාවෙන් යන්න එපා. හිත දහිතෙමත් වෙච්ච වෙලාවක ආනපානි බලලා ඒන ආතතියට සාදර වෙලා ආතති කියන්නේ මොකද්ද කියලා ආනපානි කියන්නේ රූප ධර්මයක්, ආතති කියන්නේ අරූප ධර්මයක්. ඒකට හිත මෝරපු වෙලාව එකත් කරලා බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. අද දින උදේ සක්මන් භාවනාවේදී නිරීක්ෂණය කළ දෙය ඔබ වහන්සේගේ උපදේශපතා මෙසේ ඉදිරිපත් කරමි. මලුව ග්‍රහණය කර ගැනීමට මුලදී අරමුණකින් තොරව කීප විටක් ඇවිද්දෙමි. ඉන්පසු වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ඇවිද්දෙමි. මෙහිදී වම් පාදයේ දකුණට වඩා අක්‍රීය බවත් ඇදී එන බවත් දැනුනි. එසේම වම් පාදයට බර දැරීමේ ශක්තිය අඩු නිසා දකුණු පාදයේ ඉක්මනින්ම බිම තැබීමට වෙන බවක් දැනුනි. වැලි මළුවේ සීතල උණුසුම සුමුදු සහ ගොරෝසු බව පාදයට සාපේක්ෂව නිරීක්ෂණය කරමි. සිතුවිලි යම් තරමකට දැනුණු නමුත් ඒවා කලින්ම හඳුනාගෙන නැවත අරමුණට හිත ගැනීමට හැකි විය. නිරායාසයෙන්ම වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම නතර වී ඒ ගැන දැනුම පමණක් ඉතිරි විය. ක්‍රමයෙන් සතිය දියුණු වී පාදවල ක්‍රියාව පමණක් දැනුනි. පාදවල දැනුණු බර සැහැල්ලු වී පූර්ව වක්‍රාකාරව පාද පුළුන් ගොඩක් උඩ ගමන් කරනවා මෙන් දැනුනි.
මේ தත්ත්වයේ තරමක් වේලා පැවති අතර ඉන්පසු වම් පාදයේ පමණක් ඔරලෝසු බට්ටෙක් මෙන් දෙපසට වැනෙන බව දැනුනි. සක්මණේ ඇතිුණු මේ විපරිණාමයේ දෙස බලා හිඳීමේදී ඇඟ කිලිපොලා යන ගතියක්ද දැනුනි. සිත හිතා නිශ්චලව තිබුණි. තෙරුවන් සරණයි. කො මේ විදිහට දිගට කරන්න ඕනේ. දිගට කරනකොට හොඳ පට්ටල වෙලා හොඳට මණ්ඩි මිදිලා මේකට හිත මේක ආහාර කරගන්න හැටි දන්නවා නිසා ක්‍රමයේ හොඳයි. අත්දැකීමේ මධිකම තියෙන දිගට කරන එක තමයි උත්තරේ. සමිනාසිත ප්‍රශ්න 6ක් තියෙන ඉදිරිපත් කරන්න. යම් බලමු. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. මේ දෙවන නීවාසික භාවනා වැඩමුළුවයි. ඊයේ දවල් කාලයේ තුල්දී මා ආනාපාන සතියේ යෙදී සිටියේදී වරින් වර සිත විසිරී ඉවතට ගිය බව මට දැනින. නැවත ආපසු ආස්වාස ප්‍රස්වාසයේ වෙත ගෙනාවෙමි. එසේ සිටියේදී මද වේලාවකින් ශරීරයේ පැත්තකට ඇලවෙන අන්දම දැනීමත් සමග නැවත කඳ කෙලින් කරගෙන ආනාපාන සතියේ පටන්ගත් නමුත් සිත විසිරීම වරින් වර සිදුවිය. නැවත අරමුණට ගෙන ඒම ශරීරයේ ඇලවීම දිගටම සිදු වූ බැවින් චිත්ත ඒකාග්‍රතාවයේ බිඳී ගියේ. සවස 7:30ට පමණ නැවත පරයන්කයට වාඩි වීමි. සුපුරුදු ලෙස ආනාපාන සතිය පටන් ගත්තෙමි. මෙතෙක් මාහට දැනී තිබුණේ වරහන් ඇතුලේ මනසට ඉහළ සිට බලන විට පහළින් හා දුරින් දැනුණු ස්වසන ක්‍රියාවලියකි. හදිසියේම ආස්වාස ප්‍රාස්වාසයේ මට ඉදිරියෙන් ළඟින් සා ඉහළින් ඇතිවන්නක් වැනි හැඟීමක් මනසට දැනුනි. මම ඒ දෙස බලා සිටියෙමි. ප්‍රභාවත් හා සතුටක් වැනි හැඟීමකින් ඒ දෙස බලා සිටියෙමි. දනනවා පාද හරස්කර ඉඳ ගැනීමේ අපහසුවක් ඇති මා මේ අවස්ථාවේ සිටියේ එරමිනිය ගොතාගෙන. නමුත් කිසිම වේදනාවක් නොදෙනෙනි. මගේ ශරීරයේ ඇති බවක් හෝ හේතු වී සිටි බිත්තිය හෝ වේදනාගෙන දුන් කොන්ද හෝ මට නොදැනුනි. මෙසේ සිටියේදී පාදයේ බර බවත් දැනී ඒකාග්‍රතාවයේ සිත බිඳුනි. මම දෙනෙත් හැර දෙපා දිගු කෙලිමි. වේලාව බැලුව විට 7:30ට පරියංකයට 7:30ට වරහන් ඇතුලේ තියෙන පරියංකයට වාඩි වුණි. මම අටවී ඇති බව දිටිමි. පෙර භාගයක් පමණ මෙසේ සිට ඇත. මේ ගැන පහදා දුන මැනිමි. ඔබ වහන්සේට ප්‍රඥාවේ උපරිමිය ලැබී ශාන්ත සුවයට පත් වේවා. ඉතින් පහදලා දෙන්න දෙයක් නැහැ. විචිදේ Tamanට පැහැදිලි නම් මේ වගේ තමයි භාවනාවිට ඇහින් කිසියම් දෙයක් කාටවත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. ඒ වගේ හම්බුච්ච වෙලාවයි කරගන්න වේදනාව ආවනම් ඒ වේදනාව අරමුණු කරගෙන වේදනාව නිමිටි කරගෙන සතිය පවත්තර. එනිසා ඔය එනේනේදී මල්ල ලියලියා බලන්න ගියොත් එහෙම ගමනක් යන්න හම්බ වෙන්නේ. ඒ නිසා කලදුටු කල වලහිගම් කියලා දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඕන තරම් භාවනාදී ලැබෙන සාමාන්‍ය දේවල්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. උදරයේ සහ ඊට ඉහළ කොටසේ පිම්බීම හැකිලිම තුලින් ආස්වාස ප්‍රාස්වාසයේ වෙන්කර හඳුනා ගතිමි. ආස්වාසයේදී නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ පැහැදිලිව දැනේ. ප්‍රාස්වාසයේදී තවම පැහැදිලි නැත. විනාඩි 5ක් පමණ නාසිකාග්‍රයේ සිහිය තබ්බවත්වා ගත හැක. සමහර විට සිහිය අතීතයටත් අනාගතයටත් ගමන් කරන බව දැනගතිමි. එවිට වර්තමානයේට සිහිය ගෙනීමට සමත් වීමි. ටික වේලාවක් භාවනා කරන විට ශරීරයේ පොළොවට සම්බන්ධ වෙන ස්ථානවලින් වේදනා දැනේ. විශේෂයෙන් පාදයන්ගෙන් හා කොන්ද ප්‍රදේශයෙන්. සක්මන් භාවනාව. පාදයක් පොළවට ගැටෙන විට දැනෙන වේදනාවෙන් මම දකුණ වශයෙන් පියවර වෙන්කර හඳුනා ගතිමි. පාදයක් පොළවට ගැටෙන විට තද ගතියක් දැනේ. වැලි පොළවේ සක්මන් කරන විට විටක උණුසුම් පාද පතුලට දැනේ. පියවර 20ක් පමණ එක දිගට සිහියෙන් සක්මන් කළ හැක. වම් පාදයේ කලවා ප්‍රදේශයෙන් වේදනාවක් දැනේ. එක දිගට සක්මන් කරන විට සමහර වෙලාවට ඉදිරියෙන් පෙනෙන පොළව මදක් ඉසි පෙනෙන්නක් මෙන් දර්ශනය වේ. නමුත් එය සක්මනට බාධාවක් නොවේ. පරයන්කයට වඩා සක්මනට ප්‍රියතාවයක් දක්වයි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. ඔව් මේ කියන්නේ පොට පෑජීගෙන එනවා මේ විජේතම කාලසටහන දිගට කරන්න. ඒකෝට දවසින් දවස දවසින් දවස මේකේ එක විදිහක ගැම්මක් වර්ධනයක් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. ලනුපැදුරු මත සක්මන් කිරීමේදී පාදයේ තබන විට එහි ගොරෝසු බව හොඳින් දැනිනි. පාදයේ එසවීමේදී සැහැල්ලුවකුත් ගෙන යාමේදී වාතයෙන් සිසිලසත් හොඳින් දැනුනි. නැවත පාදය ලනුපැදුරේ තබන විට ගොරෝසු බව ප්‍රකට විය. මෙසේ බොහෝ වේලාවක් සතියෙන් කළ හැකිය. හැකිවිය විනාඩි 20ක් පමණ. අවට ශබ්ද ඇසුනාද ඇසෙන බව පමණක් මෙනෙහි කළෙමි. වැලිමලුවේ සක්මන් කරන විට වැලි කැටිවල රළු සියුම් බව පාදයට මනාව ප්‍රකට විය. පාදයේ එසවීමේදී සැහැල්ලු බවකුත් ගෙන යාමේදී සිසිලකුත් දැනුනි. පාදයේ තැබීමේදී සමහර විටදී සිසිලකුත් සමහර විටදී උණුසුමකුත් දැනින. වරහන් අතුළු වැලිමලුවේදී තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය හා නිවන් සුව පතමි. දකින්න නැත්නම් වැටෙන නැත්නම් අත්විදින දේවල් වර්තා කරන්න ගැම්මක් එනවා. පැන්සල අකුල් කරනවා වගේ. ඒ නිසා හැමදාම භාවනාදී අහුල ගන්න පුළුවන් තරම් උණුසුම සිසිලස කම්පන චංචල සීතල ඔක්කොම අහුල ගන්න පුළුවන් තරම් ඒ අවශ්‍ය තැනට වර්තා කරනකොට ඒකම ධෛර්යයක් වෙනවා. අහන කෙනාට සන්තෝෂයි, ලියන කෙනාට සන්තෝෂයි. ඒ නිසා මේ ක්‍රමෙමයි තව වැඩි විස්තර අවුල ගැනීමට අවුලගත්ත විස්තර වார்த்தාවට ඇතුළත් කිරීමට උනන්දු වෙන්න කියලා තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම පරයංක භාවනාවේ යෙදී සිටියේදී ආස්වාස් ප්‍රස්වාසය ගැන මෙනෙහි කරමින් සිටියෙමි. ඉන්පසු කාම විතක්ක නිරෝධ වන අයුරු දැනුන නිසා හුස්ම ඉහළ පහළ යන ආකාරය ගැන නිරීක්ෂණය කළෙමි. ආස්වාසේ ආරම්භ වී නැතිවන ආකාරයත් ඒ සමගම ඇතිවන ප්‍රස්වාසය ආරම්භ වන ආකාරයත් ඒ නැති වී යන අන්තිම මොහොතේ ප්‍රස්වාසයේ සියුම් තැනක් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ශරීරයේම නොදෙනී යන ස්වභාවය මනසට පුදුමාකාර සැහැල්ලුවකුත් වරහන් ඇතුලේ පාවී යන ස්වභාවය මෙන් දැනුණා. මුළු ශරීරයම නොදෙනී ගියා. පසුව මනසට දැනුණු සුවයෙන් මිදී ශරීරයට දැනුණු සුවය ගැන පමණක් දැනගනිමින් ආස්වාස ප්‍රස්වාසය ගැන සිත පිහිටුවා සිටියෙමි. ඉන්පසු කයට දැනුණු සුවයද අනිත්‍යයි සිතමින් එයින් මිදී එකතැන් වූ සිතින් යුතුව සිටියෙමි. ඒ සමගම ඇති වුණු ශබ්දයක් නිසා කිසිම ශබ්දයක් දැන නොගත් නිමි සිතනවා සමගම කන් දෙකින් නැඹුණු යම් ධාරාවක් වැනි දෙයක් හිස වටා ඇති වී නලයක් දිගේ පහළට යන අයිරින් ගොස් යම් නිල් පාට තැනක නතර වූ අයුරු පෙනුනි. ඉන්පසු මනස විශාල අවකාශයක් තුල සිටින අයුරුත් මුළු ශරීරයම ඉතාම කුඩා වී භාවනා ඉරියව්වේ තබාගත් අත්පමණක් සිටින් දුටුවෙමි. මේ සියල්ල සිදුවන විට මා පියවි සිහියෙන්ම සිටි අතර ඒ අවස්ථාවක් තුල කිසිම බාහිර අරමුණක් නොමැති මනසින් දුටු අවකාශයක් බඳු තැනක තන දකිමින් සිටියෙමි. ඒ වන විට හුස්ම ගැනීම සම්පූර්ණයෙන් නොදැනුණු නිසා සතිය නැති වෙයි හිතලා නැවත ආස්වාස ප්‍රාස්වාසය ගැන නිරීක්ෂණය කළා. ඒ අර දැනුණු ස්වභාවය ගැන ඇති වූ බිය නිසා යලිත් හුස්ම ගැන සිතද්දී එය නැතිව ගියා. ගරු ස්වාමින් වහන්ස, මට මේ ඇති වූ දෙය සත්‍යක්ම වන අතර කයට දැනෙන සුවයෙන් මිදී සිත එකඟ වූ අයුරු පමණක් නිරීක්ෂණයේ යෙදීම යම් අවබෝධයක් ඇතත් ඉන්නෙහාට ඇති වූ දෙය ගැන නොදන්නෙමි. මායින් මදක් බිය වූයෙමි. මාහට අනුකම්පා කර මේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ උතුම් ධාර්මික මෙහෙය උපකාරී වේවා.
මේකදී හරියටම නිකන් ඇඟිල්ලෙන් අල්ලලා කියනා වගේ මේටත් වඩා ප්‍රසවාසයේ ගෙවෙන තැන තවත් පොඩ්ඩක් ඉස්සරහට ගියොත් බය තියෙද්දි උනත් ওই ගමන ඉස්සරහට යනවා. ඒ නිසා මේ කරපු විදියට ගෙවන් වෙද්දී හුස්ම රැල්ල එක හුස්මක හරි ඒ කියන්නේ එක ප්‍රසවාසයක හරි මීටත් වැඩිය කෙලවරට යනකම් මම බලනවා කියලා යන්න. ඒකෝටි බලද චිත්තක්ෂණයක් යන චිත්තක්ෂණ පාස ওই කයේ සහ හිතේ සෑල්ලු ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. බය තියෙනවා ටිකක් පහු වෙනකොට මේ තමන් උපයා ගන්න දෙයක් නිසා ඒකත් නැතිලා යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේගේ දෙපා නැම දවසර පතමි. භාවනාවට නවකයක වූ මාගේ පළමු දිනේ ඊයේ නිමා විය. පරයන්ක භාවනාවට වාඩි වූ මම මැස්සෙක්ගෙන් මහත් කරදරයක් ඇති විය. net එකක් භාවිතා කළද පාද වේදනාව නිසා පරයන්ක භාවනාවේ යෙදීමට නොහැකි විය. ඉන්පසු සක්මන් භාවනාවේ නිරත වූ අතර පියවර පහක් පමණ යන විට ඉතා උසක සිට පහතට ඇදවැටෙන පෙරලෙන ගතියක් දැනින. එම කණේට තව තව වීර්ය වඩන ලෙස ඔබ වහන්සේ ඊයේ උපදෙස් ලබා දුනිමි. ඊයේ සමූහ පරියංක භාවනාවේදී හිඳගෙන සිටීම සිහි තබාගෙන හුස්ම ගැනීම පිට කිරීම මෙනෙහි කළෙමි. හුස්ම ගැනීමේදී සිසිලසකින් ආරම්භ වී තද තෙරපුමක් දක්වා ගොස් උණුසුමකින් එය නිම වී දැනුණු උණුසුම තෙරපුම සැහැල්ලු වී නැවත සිසිලසකින් නිමා වීම දැනින. මෙහි ටික වේලාවක් සිටින විට ඉදිරියේ විශාල නිල් පාට ආලෝක බුලි මැවි ඈතට යන බවක් දැනින. එය ඉතා චමත්කාරය. ටික වේලාවක් යන විට නොදනුවත්වම කඳුළු වීමක් සිදු විය. තෙත් ගතිය දැනෙන විට දැස් විවර වී ආරම්භක අවස්ථාවට පැමිණීමට සිදු විය. මෙය කීපවරක් කිරීමේදී හිඳගෙන සිටින ඉරියව්වේම මාදේ මාළෝකේ ඇදී යන දෙසට ඇදී යන බව දැනින. ඉතාමත් චමත්කාර පරිසර දෙකීමට හැකිවත් කඳුළු වීම නිසා ආරම්භක අවස්ථාවට ඇද වැටින. මම පරියංක භාවනාවේ ඉදිරියට යාමට අපහසු මන්දයි කරුණාවෙන් සමාවෙන්න. මට පරියංක භාවනාවේ ඉදිරියට යාමට අපහසු මන්දයි කරුණාවෙන් පහදා දෙනමින් අයදිමි. දුදුරු කතරින් අපවත් ඊතර වීමට වෙර වීරිය දරන ඔබ වහන්සේගේ පැතුම් සඵල වේවායි දෙපා නැමෙද ප්‍රාර්ථනා කරමි. අද දින උදේ වරුවේ භාවනා කටයුතු සඳහා ඉහළ මළුවට ගියෙමි. පරියංක භාවනාවේ නිරත වීම අපහසු බැවින් දැස් ඇරබ සිටියෙමි. එහි ඇති ඇට සැකිල්ලට නෙත සිත යොමු විය. මට දෙවන්නක් ඇති බවත් මගේ පියාට හා පියාගේ පියාටත් පියාගේ සහෝදර පිරිසටත් එවන්නට සැකිලි තිබී ඇද අද සොයාගත නොහැකි පරිදි විනාශ වී ඇති අයුරුත් මෙනෙහි විය. මට පෙර බවවලත් තිබී ඇති ඇට සැකිලිහා අද ඇති ඇට සැකිල්ලත් මතුවට ඇති බවවල ඇති වූහොත් එම ඇට සැකිලිද මෙවන් දිනයක් උදාවන බවත් මෙනෙහි විය. හරයක් නොමැති ගමනක් යයි මෙනෙහි විය. පරියංකයෙන් මිදී ලනුපැදුරේ සක්මනට යොමු විය. ඉතා සිමින් ගමන් කළෙමි. අමුතුම මානසික සතුටක් දැනිනි. වැලිමලුවේ සක්මන් කරන විට මුලදී රළු වැලි පයට දැනුණු අතර ක්‍රමයෙන් එම ගතියේ ඉතා සියුම් බවක් දැනුනි. කාලය ගත වීම මනසට නොදැනිනි. යා යුතු ගමන් මඟ නොවැටෙහි. පහදා දෙන මේ ඔබ වහන්සේගෙන් අයද සිටිමි. ඔබ වහන්සේට බුදු සරණ වේවා. එච් මේකට තමයි දියුණුවයි කියලා කියන්නේ. ඒකට ඉතින් Taman කියනෝ නම් දියුණුවක් නැහැ කියලා ඉතින් මම මොකද කරන්නේ? બોලී ඉතින් මම මොකද කරන්නේ? මේට වැඩි ඉල්ලලා දෙන්න දෙයක් නැහැ. ඕක තමයි. ඕක දිගට කරන්න පුළුවන් නම් ගොයියකොඩ ඔය කරදර නිසා ඕක මග ඇතිවෙද්දී ඉතින් අපි දෙන්නම ඉවරයි. ඒ නිසා ඕක තමයි භාවනායේ ජීවනෝ කියලා කියන්නේ. ඒ නිසා වයින් ප්‍රමාණවත් වෙලා ඒක ඇනොයිටඩි මහා ලොකු අතු අල්ලන්න යන්න එපා. ඕක කරගෙන යම් කරගෙන යනකොට ওই වාර්තාවල අතේ තියාගෙන ඉන්න. එතකොට තමයි තේරෙන්නේ ඉස්සරහට මේ වගේ කණපින්දම් ගන්න නැතුව මැස්සෙක් ආවට කැස්සක් ආවට නිල කඳුලක් ආවට අඬන්න නැති කල්සක් ආපු දවසේ දාපු මැස්සටත් ස්තුති කරාවි ඇට සැකිල්ලට වගේ. සයිනා ශ්‍රී ලංකට තියෙන මේ දේශනාව සම්බන්ධ ප්‍රශ්නේ. ඔව්. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ මෙම ගැටළු ඊයේ ධර්ම දේශනාවට අදාළවයි. ඡන්දය සහ ලෝභය, තණ්හාව යන චෛතසිකයන් අතර වෙනස පහදා දෙන්න. උදාහරණයක් ලෙස කුසල ඡන්දය තණ්හාවෙන් හෝ ලෝභයෙන් වෙනස් වන්නේ කෙසේද? තෙරුවන් සරණයි. දැන් අපි ඒක ධර්ම දේශනාවට ඉදිරි කරමු.
ඒසට ධර්මදේශනාවට ඒක සාකච්ඡා කරනවා. අපිට තියෙන විනාඩි 35ක විතර කාලයක් වගේ දැන් සක්මන් භාවනාව සඳහා. ඒ විනාඩි 35යි කාලෙන් පස්සේ අපි නැවත මෙතන එකතු වෙනවා පරියංග භාවනාවකට. අවසාන ප්‍රශ්නෙට අපි ධර්මදේශනාදී සාකච්ඡාවට ලක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.